දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාන්ත පින්වත්නි අපි නිසරණනේ පවත්වන 223 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්මදේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතීතං නාන් වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රුහේති. ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිසරණනේ පවත්වන 223 වන භාවනා වැඩසටහනේ මාතෘකා වශයෙන් තියාගත්තේ බද්දේකරත්ත සූත්‍රය. එතකොට මේ බද්දේකරත්ත සූත්‍ර හතරක් එක ළඟ මේ පෙළගස්වලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකෙන් තුන්වෙනි සූත්‍රය වන මහා කච්චාණ බද්දේකරත්ත සූත්‍රය තමයි මම විශේෂයෙන්ම මූලික කරගත්තේ. එතකොට මේ සූත්‍රයේ නිදාන කතාවත් බොහොම රසවත්. අපි ඊයේත් ඒක මතක් කරගත්තා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ රජගහ නුවර තපෝදා වනයේ වැඩ වාසය කරනවා. එතකොට මේ ප්‍රදේශය ප්‍රසිද්ධයි උණු වතුර ලිං සම්බන්ධයෙන්. නැත්නම් උණු වතුර උල්පත් සම්බන්ධයෙන් මේ ප්‍රදේශය බොහොම ප්‍රසිද්ධයි. ඉතින් එක්තරා දවසකදී ඒ උදෑසන සමිද්දි කියන ස්වාමීන් වහන්සේ වැඩම කරනවා මේ තපෝදා ඒ රාමේ නැත්නම් ඒ ප්‍රදේශයේ ආසිත උණු වතුර තියෙන පොකුණකට මේ පැම්පහසුව සඳහා. උන්වහන්සේ එහෙම වැඩම කළා මේ උණු පැන් වලින් මේ පැන් පහසු වෙලා උන්වහන්සේ මදක් විවේක ගන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී දෙව්දුවක් පැමිණිලා මේ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇය අහන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ බද්දේකරත්ත උද්දේශයත් විභංගයත් දන්නවද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ බද්දේකරත්ත කියන එකේ සාරාංශයත් ඒක විස්තර අර්ථයත් දන්නවද කියලා ප්‍රශ්නයක් අහනවා. තොර සමිද්ද ස්වාමීන් වහන්සේ බොහොම අවංකව උත්තර දෙනවා මම දන්නේ නැහැ කියලා. ඊළඟට පෙරලා ප්‍රශ්න කරනවා ඔබතුමී දන්නවද කියලා. එයාත් දන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට ඒකේ ගාථා ටික දන්නවද කියලා අහනවා ඒත් දන්නේ නැහැ කියනවා. ඉතින් ඊළඟට මේ දේවතාවා කෙල්ලිමක් කරනවා මේක ගිහිල්ලා ඉගෙන ගන්න. මේක ඊටාම වටිනවා. භික්ෂු ජීවිතයේ ඒකාත්කින් බලනවා නම් මේ මූල බ්‍රහ්මචර්ය මේකේ ප්‍රකාශ වෙනවා. ඒකේ ಉದ್ದೇಶයත් විභංගයත් හොඳට ඉගෙන ගන්න, ඒක හොඳින් දරා ගන්න, ඒ අනුව කටයුතු කරන්න කියලා ඔන්න එක්තරා අන්දමක අවවාදයක් දීලා නැත්තම් අනුග්‍රහයක් කරලා ඇය අතුරුදහන් වෙනවා. ඊළඟට සමිද්දි ස්වාමීන් වහන්සේ පැමිණෙනවා බුදුරජාන් වහන්සේ ඉන්න ඒ තපෝදා වනයේට. ඊළඟට සවස් කාලයේදී භික්ෂුන් වහන්සේලාත් මේ සමිද්දි ස්වාමීන් වහන්සේත් ඉතින් ධම්මා මේ මණ්ඩපේ වැඩවාසය කරනකොට බුදුරජාන් වහන්සේ ඔන්න ධර්මාසන ආරූඪව ඉන්නවා. ඒ අවස්ථාවේදී දැන් මේ සමිද්දි ස්වාමීන් වහන්සේ තමන් උදේ මොහොන පාපු සිද්ධිය බුදුරයන් වහන්සේට හෙලි කරනවා. මේ විදිහට පැම්පහසු වෙන්න ගියා පාන්දරින්ම මේ විදිහට දෙවි කෙනෙක් මුණ ගැහුණා. එන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. කියලා ඉතින් මේ වෙච්ච සම්පූර්ණ සිද්ධිය බුදුරයන් වහන්සේට හෙලි කරනවා. හෙලි කරලා ඉල්ලා සිටිනවා අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ බද්දේකරත්ත සූත් මේ ගාථාවන් මේ බද්දේකරත්ත උද්දේශය විභංගය අපිට කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. බුදුරජාන් වහන්සේත් එහෙමනම් කන් යොමු කරන්න කියලා කියන්නේ මේ ගාථා හතර පමණයි කියලා බුදුරජාන් වහන්සේ නැගිටලා සමන්ගේ වාසය කරන කුටියට සේනාසනයට වැඩම කරනවා. දැන් මේ වෙලාවෙදීත් භික්ෂුන් වහන්සේලාත් මේ සමිද්දි සාමීන් වහන්සේත් පොඩ්ඩක් අපහසුතාවයකටපත් වෙනවා. මොකද දන්නේ නැහැ හරියටම මේකේ අර්ථය. එතකොට කල්පනා කරනවා මේ භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවා මහා කච්චාන මහ රහතන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශංසා ලැබලා තිනවා. මේ කෙටියෙන් කරපු ධර්මදේශනාවක් බොහොම විග්‍රහ කළා, විස්තර කළා, පැහැදිලි කළා දෙන්න පුළුවන් හැකියාවක් සහිත මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් ඔක්කොමලා කතිකාව කරගන්නවා ඒ ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා මේක විස්තර කළා අහගන්න. ඉතින් ගිහිල්ලා ආයාචනා කරනවා. මුලදී උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා, අදිමදි කරනවා. පස්සේ නැවත ආයාචනා කරාට පස්සේ, ආරාධනා කරාට පස්සේ උන්වහන්සේ ඔන්න හෙළි කරනවා. ඉතින් ඒකනේ කරන විස්තරය තමයි අපි දැන් පොඩ පොඩ ඉස්සරහට යන්නේ. ඒකෙදී උන්වහන්සේ ඔන්න අපිට උගන්වනවා නැත්තම් කියලා දෙනවා මොකද්ද මේ අතීතං අන්වාගමේති කියන්නේ. ඒ කියන්නේ කොහොමද මේ අතීතේ ලුහු බඳින්නේ කියන එක උන්වහන්සේ විස්තර කරනවා.
ඒ කියන්නේ අපි අතීතයේදී ඇසුරු කරපු යම්කිසි කැමති කැමති රූප තියෙනවා, නැත්නම් කැමති කැමති ශබ්ද තියෙනවා, රස, ගඳ, ඔය වගේ දේවල් තියෙනවා, ස්පර්ශයන් තියෙනවා, හිතින් හිතපු දේවලුත් තියෙනවා. මේ හැබැයි අතීතේ වෙලා අවසාන දේවල්. ඉතින් ඒවා සම්බන්ධයෙන් එක්තරා අන්දමක සතුටක් ඒ කාලෙදී දැනුණා. ඒ නිසාම යම් පමණක මතක සටහනක්, යම් පමණක සංඥාවක් හිතේ මතු කරගන්න පුළුවන්. මතු කරගෙන අන්න ඒ ගැන සතුට වෙනවා. ඒක ඒකේ හිත බැඳෙනවා. බැඳුනට පස්සේ අන්න ඒකෙන් හිත ටිකක් සතුට වෙනවා. ඒ ගැන ටිකක් අමන්දානන්දණයකට නැත්නම් අභිනන්දණයකට ඔන්න හිතපත් වෙනවා. දැන් මේ විදිහට අර නැවතත් කලින් දෙයක් මතක් කළා. ඒක හිතේ මතු පිටට අරගෙන ඒකට බැඳෙන ගතිය, ඒ ඔස්සේ යන ගතිය, ඒකට නැවතත් අන්න ජීවයත් දුන්න ගතිය. මේ වෙලා අවසාන දෙයක්. හැබැයි අපි හිතින් අරගෙන ඔන්න ඒකේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒකට නැවතත් අපි පණ දෙනවා. මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි කියනවා මේ අතීතයේ ලුහු බැඳීම තුළ තියෙන්නේ. ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙදි කියන්නේ අතීතං නාන්වාගමේති. මෙහෙම නොකර ඉන්න කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම නොකර ඉන්නවා කියන්නේ අර විදිහට හිතින් ඒ පරණ දේවල් මතක් කර කර ඒ වැය සැරිසරන ගතියක්, ඒවට නැවත පණ දෙන ගතියක් නොකර අන්න වාසය කරන්න කියලා උපදෙස් දෙනවා. දැන් ඒ වගේමයි අනාගතය සම්බන්ධිනුත් කියනවා. අනාගතං පටිඛංකති කියන්නේ මොකද්ද කියලා අන්න මේ මහා කච්චාන සායනාසය ඔන්න අරගෙන විග්‍රහ කරනවා. තව අනාගතයේදී මෙන්න මේ විදිහට දේවල් රූප මේ දර්ශන මට බලන්න ලැබේවි කියලා යම් ප්‍රාර්ථනාවක් තියෙනවා අපි ගාව. අනාගතේ මම මේ වගේ තැන්වලට යනවා, මේ විදිහට රූප බලනවා, දර්ශන බලනවා, චිත්‍රපටි බලනවා, මොනවා හරි අපි කැමති දේවල් තියෙනවා. ඒ දේවල් මම අනාගතේ මෙහෙම බලන්න ඕනේ, මෙහෙම බලන්න ඕනේ කියකිය ඉතින් අපි කල්පනා කරනවා. ඒ වගේම මෙහෙම අහන්න ඕනේ කියලා ඔන්න කල්පනා කරනවා. මේ විදිහට රස බලන්න ඕනේ, මේ විදිහට සුව පහස විඳින්න ඕනේ කියලා අන්න අපි හිතින් ඒවා ප්‍රාර්ථනා කරමින් ඒවා ඔස්සේ අන්න අපි ඒ මනක්කල්පිත වශයෙන් දේවල් අන්න හිතේ මවා ගන්නවා. හිතින් ඡායාවක් හදා ගන්නවා, ඒකට පණ දෙනවා. දැන් ඒ හරහා අන්න හිත බැඳෙනවා එතන. එතන හිත බැඳුනට පස්සේ අන්න තව තව ඒක තුලම ජීවත් වෙන ගතියක්. අපේ සිහින ලෝකේ ජීවත් වෙන ගතියක්. අපි හිතින් හදාගත්ත ලෝකේ ජීවත් වෙන ගතියක් තියෙනවා. ඔන්න ඕක මේ මහකච්චාන සාවින් හසේ කියන මෙන්න මේක තමයි අනාගත පටිඛංකණය කියලා කියන්නේ. අනාගතය තුල අපි ප්‍රාර්ථනා ලෝකයක ජීවත් වෙනවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්තක් නප්පටිඛංකේ අනාගතම්. මේ බඳු අනාගතය හා සම්බන්ධයෙන් සිහින ලෝකවල අතරමං වෙන්න යන්න එපා කියන එක තමයි කියන්නේ. යදතීතං පහීනං තං අප්පත්තං ච අනාගතං. මොකද මේ අතීතය අවසන් වෙලා නැත්නම් අතීතේ ප්‍රහාණය වෙලා ගියා. අතීතේ අවසානයි. ඒ වගේමයි අප්පත්තං ච අනාගතං, තාම අනාගතේ පැමිණියේ නැහැ. ඉතින් මේ වෙච්ච අතීතය සම්බන්ධේනොත්, නොපැමිණි අනාගතය සම්බන්ධේනොත් අපි හිතින් දේවල් හදාගන්නවා කියන එක කතකින් බැලුවාම අනුවන ක්‍රියාවක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ අපි අතීතය සම්බන්ධයෙන් යම්කිසි ගවේෂණයක් කරන්න ඕන නම් අපිට නැවත පොඩ්ඩක් හිතලා බලන්න අවශ්‍ය නම්, අතීතය විමසලා බලන්න අවශ්‍ය නම්, ඒකෙන් යම් පාඩමක් ඉගෙන ගන්න තියෙනවා නම්, මතක් කරගන්න අවශ්‍ය නම්, ඒක කරන් ඒක ඒකත් නොකළ යුතුයි කියලා අන්තගාමී වීමක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වගේමයි අපිට අනාගත සැලසුම් යම් අවස්ථාන් වලදී කරන්න සිද්ධ වෙනවා. ඒ මට්ටම් වලින් අපිට අනාගතය සම්බන්ධයෙන් විවිධාකාර ප්‍රක්ෂේපණයන් කරන්න සිද්ධ වෙනවා. නමුත් එහෙමත් නොකරවත් ඉන්න කියන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙලාවට අතීතය සම්බන්ධයෙන් යම් ස්මරණයක් ගත්තට නැත්නම් මතකයක් අවදි කරගත්තට ඒක වැරද්දක් නෑ. ඒ වගේම අනාගතය සම්බන්ධයෙන්ුත් අපි යම් සැලසුමක් කරාට කමක් නෑ. හැබැයි එක්තරා අන්දමකින් සිහියෙන් කටයුතු කිරීමක් තුල. එහෙම නැත්නම් බොහොම සතිමත්ව ඒ කටයුත්ත කරන්න පුළුවන් නම් තමයි අපි ඒකේ ඒ අන්ත දෙකේ ගිහිලා පැටලෙන්නේ නැතුව ඉන්න ගතියක් තියෙන්නේ. එමත් නැත්නම් ඒ අන්ත දෙකට ගිහිල්ලා අතරමං වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙන්නේ. මුලක් වෙලාට වෙන්නේ අපි අසතිමත් නම්. නැත්නම් අපිට අපේ හිතත් එක්ක යන කිසිම පාලනයක් නැත්නම් යම්කිසි අතීත මතක සටහනක් ආවට පස්සේ අන්න ඒකේ සතුටක් ඇති වෙනවා. ඉතින් අපි ඒකෙම අපේ හිත හසුරවනවා. මොන තව සතුට ඇති වෙනවා. ඒකෙම තව ටිකක් හිත හසුරවනවා. තව සතුට ඇති වෙනවා. දන්නෙම නැතුව අපිට තිබිච්ච හැකියාව නැත්නම් අපිට තිබිච්ච පාලනය අපින් ගිලිහිලා යනවා. ගිලිහිලා ගිහිල්ලා දැන් මේ පටන් ගත්ත
කතාව. ඒ කතා පටන් ගත්ත ස්වභාවයේ සිතුවිලි රටාව ඔන්න පණ ගන්න ගතියක් තියෙනවා. ඒක පණ ගහලා එනවා. පණ ගහලා එයිලා අන්න ඒක අපි වැදගෙන යනවා ඊළඟට. මුලින් අපි තමයි පටන් ගත්තේ. අපි තමයි මේකෙන් යම්කිසි ආස්වාදයක් ලැබුවේ. හින්දා ඉතින් අපි තමයි පොඩ්ඩක් මේකට පොර ටිකක් දැම්මේ. දැම්මට පස්සේ මොකද වෙන්නේ? අන්න එයා තනියෙන් නැගී සිටිනවා. අන්තිමට එයා අපිවත් තරන් දුවන. ඔන්න ඔබඳු ස්වභාවයේ හරි ලස්සන්ට ඔය මජ්ක්‍ධිම නිකායෙම මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම මේ විස්තර කරනවා. ඒ කියන්නේ මුලින් අපිත් මේක බොහොම අහිංසක විදිහට තමයි පටන් ගන්නේ. ඇත්තම අපි පටන් ගන්නත් කලින් බොහොම හේතුඵල දහමක් වශයෙන් ඇහැට ඔන්න රූපයක් සම්මුඛ වෙනවා. ඒ හරහා ඔන්න දැනගැනීමක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක ඔන්න ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක යම්කිසි වේදනාවක් සැප වේදනාවක් ඔන්න පහළ වෙනවා. ඒක හඳුන ගන්නවා. මේ හඳුනගත්ත එක මත ඔන්න අපි පුංචි සිතුවිල්ලක් පහළ කරනවා. පොඩි විතර්කයක් ඇති කරගන්න. යම් සිතුවිල්ලක් ඒකට එකතු කළා. දැන් ඒකෙන් යම් සතුටක් ඔන්න ඇති වුණා. ඔන්න අපි ඒකට තව සිතුවිල්ලක් එකතු කරා. ඔන්න තවත් පොඩ්ඩක් සතුට ඇති වෙනවා. තවත් ඔන්න සිතුවිලි දෙක තුනක් එකතු කරා. ඔන්න තවත් පොඩ්ඩක් සතුට ඇති වෙනවා. ඔන්න තවත් සිතුවිලි කීපයක් එතුණා. දැන් තවත් සතුටක් ඔන්න ඇති වෙනවා. දැන් මෙහෙම මෙහෙම කරන්න කරන්න ඔන්න දැන් යම් සතුටේ වැඩිවීමක් සුඛ වේදනාවේ වැඩිවීමක් ඔන්න වෙලා අන්තිමට දැන් ඔන්න පොඩ පොඩ මේ අපේ ක්‍රියාව හරහා මේ සිතන යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. දැන් ඕනම යන්ත්‍රයක් මුලින් පොඩ්ඩක් අපි පොඩි මේ උපකාරයක් දෙන්න ඕනේ යන්ත්‍රය පටන් ගන්න. ඒ වගේ තමයි මෙතෙන්දෙත් මේ සිතුවිලි යන්ත්‍රයට ඔන්න අපි පොඩ්ඩක් පෝර දැම්මා. අපි තමයි වැඩේට සහභාගී වුණේ. අපි තමයි උනන්දු කළේ. දැන් ඉන්නේ මේ යන්ත්‍රය පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ දැන් අපි දැන් අවශ්‍ය නැහැ. ඔන්න යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. දැන් ඕක ලොකු කතන්දරයක් දක්වා ප්‍රපංචයක් දක්වා ඔන දිගහැරෙනවා. ඒ මට්ටමේදී අපි අසරණයි. ඒ මට්ටමේදී අපිට දැන් ඔන්න නවත්තන්නවත් බැහැ. හිත විසින් නැත්නම් කෙලස් විසින් අපි වැදගෙන යනවා. ඒකට සාමාන්‍යයෙන් කියනවා මේ පපඤ්ඤ සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා. මේ හිතින් හදාගත්ත මේ කතන්දරය තුලින් මේ හිතින් අපි පොඩ්ඩක් මුලින් පන දීලා යම් පමණක සහයෝගයක් දීලා උපකාරයක් කළ මේ හිතින් හදාගත්ත මේ ප්‍රපංචය මේ හදාගත්ත සිතුවිලි ධාරාව අන්තිමට අපිවම වැඩපවත්වන අපිම ඒකේ වහලෙබ් බවට පත් වෙනවා. දැන් නොබත්තු ස්වභාවයක් මේ හිතේ ඇත්තම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි අතීතයේ අසුරු කරගෙන රූපයක් බල මේ හිත එළියට අරගෙන ඒක ගැන මතක් කළත් මේක කරන්න පුළුවන්. ඔය ප්‍රපංචයක අහු වෙන්න පුළුවන්. ඒ වගේමයි අතීතයේ අපි අත්දැකපු යම් සද්දයක් අරහමයේ අරමුණු කළත් ඔය දෙයම වෙන්න පුළුවන්. අතීතයේ සිද්ධ වෙච්ච යම් රසක්, ගඳක්, එහෙම නැත්නම් ස්පර්ශයක්, හිතපු දෙයක් මේ දේවල් සම්බන්ධයෙන් මේ ඕනම දෙයක් සම්බන්ධයෙන් එතකොට මෙන්න මේ වගේ අපි සම්පූර්ණයෙන්ම අර අපි හිතපු තැන අපිට අහිමි වෙලා ඒ වෙනුවට අපි අතීත ලෝකයක, අතීත ජීවිතයක, අතීත මතක සටහනක සම්පූර්ණයෙන්ම අතරමං වෙන ගතිය ඉතින් එමට තියෙනවා. ඒ වගේමයි අනාගතය සම්බන්ධ වෙනවා. අනාගත මාලිගාවල, අනාගත සිහිනවල ඉන්නත් ඔය වගේම ඉතින් අපි හරි කැමති. ඉතින් ඒ සිහිනවල තමයි ඉතින් සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. අතීත සිහිනයක පිරිසක් ඉන්නවා, අනාගත සිහිනයක තව පිරිසක් ඉන්නවා. ඉතින් මේ වගේ ඉබඳු තත්ත්වයක් තමයි ඉතින් අපේ මේ හිතේ ඇත්තටම දියත් වෙන්නේ. ඉතින් ඕකේ තියෙන එක්තරාන්දමක විෂම තත්ත්වය අපිට තියෙන අහිතකර තත්ත්වයත් අපි ඊයේ පොඩ්ඩක් මතක් කරගත්තා. ඒ තමයි මේ හරහා කර්ම රැස් වෙන ස්වභාවය. අපි හිතනවා මේ හිතෙන්නේ මේ කටයුත්ත කරන්න මේකෙදි ඉතින් මගේ අතපය හෙලුනේ නැහෙනේ කට හෙලුනේ නැහෙනේ කියලා ඉතින් අපිට හිතෙන්න පුළුවන්. නමුත් මේ හරහා කර්ම රැස් වෙනවා. ඒක අර අපි මතක් කරගත්ත ဒုတိය නිදාන සූත්‍රයේදී අංගුත්තර නිකායේ සම්බෝධි වග්ගයේන බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඒ කියන්නේ කර්ම රැස් වෙන, කර්ම හටගන්න ස්වභාවයන් තුනක් තියෙනවා, ක්‍රම තුනක් තියෙනවා. එතෙන්ද බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ අතීතයේ ඇතුරු කරපු යම් යම් ඒ හිත බැඳිච්ච දේවල් නැවත අන්නර කලින් මතක් කළා වගේ අන්න ඒබඳු දේවල් ඉස්සරහට අරගෙන ඒකේ අන්න හිත බැඳෙනවා. ඒකේ හිත බැඳීම හරහා ඒක තුලම අන්න নিমග්න වුණාම ඒක තුලම අපි අතරමං වුණාට පස්සේ අන්න අපි වහලෙබ් බවටපත් වුණාට පස්සේ අන්න ඒ හරහා කර්ම රැස් වෙනවා. කෙනෙක් ඉන්නවා, කෙනෙක් ඉඳගෙන අන්න ආස්වාදයක් භුක්ති විඳිනවා. ඒ හරහා ඔන්න කර්ම රැස් වෙනවා. ඒ වගේමයි අනාගතයටත්, ඒ වගේමයි වර්තමානයටත්. එතකොට අපිට තේරෙනවා දැන් මේ හිතින් කරන මේ විතර්කණය, හිතින් කරන මේ සිතුවිලි ධාරා දියත් කිරීම, සිතුවිලි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම ඇතැම් වෙලාවට අපිට හිත කර විදිහට කරන්නත් පුළුවන්.
ඇතැම් වෙලාවට මේක අහිතකර විදිහට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. හුඟක් වෙලාවට නම් ඉතින් අහිතකර විදිහටම තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේ විතර්ක සමනය සම්බන්ධයෙන් ඔන්න විවිධාකාර සූත්‍රවල බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා. අපි පස්සේ ඒක පොඩ්ඩක් ඉස්සරහට ගමු. දැන් මේ සූත්‍රයේදී එතකොට මතක් කරන්නේ මේ විදිහට අතීතය ඔස්සේ යන්නත් එපා. මොකද අතීතයේ වෙලා අවසానයි. අනාගතය ඔස්සේ යන්නත් එපා. අනාගතේ තවම පැමිණියේ නැහැ. ඊළඟට ඔන්න දැන් මේ වර්තමාන වශයෙන් කළ යුත්තේ මොකද්ද කියලා ඊළඟට මතක් කරනවා. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. දැන් මේ වර්තමාන වශයෙන් හේතුප්‍රත්‍ය නිසා යම් මේ ධමයක් පටන් ගන්නවා නම් යම් සංස්කාරයක් හට ගන්නවා නම් යම් දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒ දේ එතන එතන විපස්සනා කරන්න කියලා කියනවා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් ඉස්සරහට තව තව සාකච්ඡා කරමු. දැන් මේ කටයුත්ත මේ කරන දේ විස්තර කරන මේ මහා කච්චාන සාමින් වහන්සේ ඊළඟට එන පද දෙකක් ඔන්න ඉස්සරහට අරගෙන විස්තර කරනවා. අසංහීරං අසංකුප්පං තං විද්වාමනු බ්‍රෝහේ කියලා ඊළඟ පදේ එනවා. දැන් මේ කච්චාන සාමින් වහන්සේ විස්තර කරන මොකද්ද මේ සංහීරති කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි අර වගේ දෙයක් නැවත මතක් කරගත්තොත් දැන් අතීතයේ මොකක් හරි වෙච්ච දෙයක් ඉස්සරහට අරගෙන ඒක ගැන පොඩ්ඩක් හිතේ සතුටක් ඇති වෙලා ඒ ගැන ඔන්න තව පොඩ්ඩක් සතුටක් ඇති වෙලා ඒකට අපි තව ටිකක් පොහොර දාලා මෙහෙම මෙහෙම කරගෙන යනකොට අපේ හිත අන්න එතෙන්ට ඇදගත්තා. අපි හිතමු අපේ හිත තිබුණා බොහොම නිදහසේ කොහෙවත් බැඳිච්ච නැති හිතක් අපිට තිබුණා. නමුත් අපි අර විදිහට අතීත මතක සටහනක් අරගෙන ඒකට පොඩ්ඩක් පණ දෙන්න ගත්තට පස්සේ ඒකට පොඩ්ඩක් අනුග්‍රහ කරන්න ගත්තට පස්සේ ඒ ගැන හොන්න සිතුවිලි ටිකක් හිතන්න පටන් ගත්තට පස්සේ ඔන්න යාට පණ එන්න ගන්නවා. ඊට පස්සේ අපි හිටපු තැන අහිමි වෙලා ඔන්න අපේ හිත අන්න අතන ගිහිල්ලා බැඳෙනවා. එතන ගිහිල්ලා ඔන්න අහු වෙනවා. එතන ගිහිල්ලා පැටලෙනවා. මෙන්න මේ ස්වභාවයට කියනවා සංහීරත කියලා. දැන් මේක මේ කච්චාන සාවින්හසගේ වචන වලින් පොඩ්ඩක් අපි මතක් කරගමු. යංචාවසෝ චක්කුං හේච රූපා උභයමේතම් පච්චුප්පන්නං. ඒ කියන්නේ දැන් යම්කිසි ඇසක් තිබුණා යම්කිසි රූපයක් තිබුණා මේ දෙකම හේතුපත්‍යයන් නිසා මේ වර්තමාන වශයෙන් ඔන්න පටන් ගත්තා. වර්තමාන වශයෙන් ඔන්න හට අරගෙන තියෙනවා. චන්දරාගත පටිපත්තං හෝති විඥානං. දැන් මේ පටන් මේ දැකපු දෙයින් දැන් මේ කතා කරන්නේ වර්තමාන වශයෙන්. දැන් කලින් ගාථාදී විස්තර කරලා අතීතයත් අනාගතයත් සම්බන්ධයෙන් අපි හිතමු කොහොම හරි අපි උත්සාහත් වෙලා ඔන්න අතීතය ගැන පැටලෙන්න ගියෙත් නැහැ අනාගතය ගැන පැටලෙන්න ගියෙත් නැහැ. හැබැයි ඔන්න දැන් එනවා අපි වර්තමානෙට. ඒ වර්තමාන අරමුණේ මේ පැටලෙන හැටි තමයි දැන් ඔන්න විස්තර කරන්නේ. වර්තමාන අරමුණේ යම් අරමුණු තියෙනවා බොහොම අපේ හිතේ කැමැත්තක් ජනනය වෙන. අපේ හිතේ සතුටක් ජනනය කරන. අන්න ඒබඳු මට්ටමකදී එතන ගිහිල්ලා හිත ඇලෙනවා. එතන ගිහිල්ලා හිත සතුට වෙනවා. එතන ගිහිලා හිත සතුට වෙනවා කියන්නේ අපි හිටපු තැන අපිට අහිමි වෙනවා. හිතන්න යම් අපි පොඩ්ඩක් නිකන් තර්කානුකූලව හිතමු අපේ හිත තිබුණා කියලා කොහෙවත් බැඳෙන්නේ නැතුව අපේ හිත තිබුණා කියලා බොහොම නිදහසේ කොහෙවත් බැඳලා තිබුණේ නැහැ. හරිම ස්වාධීනත්වයක් තිබුණා හිතට. නමුත් ඔන්න අපේ ඇහැට යම් කිසි රූපයක් දැర్శණය වුණා. එතන අන්න අපි නිමිති ගන්න ගියා. එතන යම් යම් රසන රසන දේවල් ඔන්න බලන්න ගියා. ඇහිඳින්න ගියා. ඔන්න දන්නෙම නැහැ ටික ටික අන්න අපේ හිත එතන දැන් අගේ කරන ගතියක්. එතනට වටනකම දෙන ගතියක්. පටන් අරගෙන අන්න අපි අර හිටපු නිස්කලංක තැන, අපි අර හිටිය නොබැඳිච්ච ස්වභාවය, අපි අර හිටිය නිදහස් ස්වභාවය වෙනුවට අන්න ආයෙත් හිත ගිහිලා එතන බැඳෙනවා. එතන ගිහිලා රැඳෙනවා. එතෙන්ට හිත යනවා. එතෙන්ට හිත ඇලෙනවා. එතෙන්ට හිත ගමන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ස්වභාවය තමයි සංහීරත කියන්නේ. යා ඇද ගන්නවා. යම්සි රූපයක් ඔන්න අපේ හිත එතෙන්ට ඇදගත්තා. ඒ වගේම යම්කිසි සද්දයක් අපේ හිත එතෙන්ට ඇදගත්තා. යම්කිසි රසයක් අපේ හිත එතෙන්ට ඇදගත්තා. යම්කිසි සුවඳක් අපේ හිත එතෙන්ට ඇදගත්තා. ඒ වගේම යම්කිසි සුව දනවන ස්පර්ශය අපේ හිත එයා ගාවට ඇදගත්තා. අපිටම මේ වගේමයි සිතේ පහළ වෙච්ච සිතුවිල්ලක් එතනත් හිත ගිහිල්ලා බැඳෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට තේරෙන දැන් මේ ඉන්ද්‍රයන්ගෙන් එන මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මෙන්න මේ අරමුණු ඒගොල්ලෝ අපිව නිකන් ග්‍රහණයට ගන්න ගතියක්. ඒගොල්ලෝ අපිව නිකන් අල්ල ගන්න ගතියක්. ඒගොල්ලන් වෙතට අපිව ඇද ගන්න ගතියක්. ඔන්න ඕක තමයි සංහීරත කියලා කියන්නේ. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ හිතේ කාතකින් තියෙන්න පුළුවන් මේ මොහොතවත් නොබැඳිච්ච ගතියක්. ඒ බඳු ගතියක් දක්වා තමයි අන්න දැන්
යන්න කියලා ඇත්තටම මේ කුළු ගන්නවන්නේ. ඒක තමයි අසංහීරති කියන්නේ. දැන් මොන අපි කතා කළා සංහීරති කියන්නේ මොකද්ද කියලා. දැන් මේ ගාථාවෙ ඉන්නේ අසංහීරං කියලා. අන්න අර විදිහට රූප ඔස්සේ යන්නත් එපා. රූපෙට බැඳෙන්නත් එපා. රූපෙට අහු වෙන්නත් එපා. රූපේ අදින්න අපිව හදනවා. හැබැයි ඒකට යන්න එපා. සද්දේ අපිව අදින්න හදනවා. සද්දට යන්න එපා හැබැයි. ඊළඟට රසය අපිව අදින්න හදනවා. යාගාවට යන්න එපා. අපි හිතමු යම්කිසි සුවඳක් යාගාවට අදින්න හදනවා. යන්න එපා. ඊළඟට යම්කිසි ස්පර්ශයක් එතෙන්ට අදින්න හදනවා. යන්න එපා. හිතෙත් යම් යම් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒකටත් ඇදෙන්න යන්න එපා. ඉතින් මෙන්න මෙබඳු ගතිය. ඒකේ අනිත් පැත්ත කතා කරනවා කුප්පති කියන එක. ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමු අපි අකමැති දෙයක් දැක්කා. දැක ගමන් අන්න හිත එතනින් පයින් හදන්නේ. හිතනින් හිත එතනින් ඉක්මනටම පැනලා දුවන්න හදන්නේ. දැන් අරකෙම ප්‍රතිවිරුද්ධ දේ. ලස්සන දෙයක් දැකපු ගමන් ඔන්න හිත එතෙන්ට ඇදෙන ගතියක් තියෙනවා. අකමැති දෙයක් දැකපු ගමන් හිත එකකින් පලා යන ගතියක් තියෙනවා. කුප්පති කියලා කියනවා. ඒ වගේමයි රසය, ඒ වගේමයි සද්දය, ඒ වගේමයි ගන්ධය, ඒ වගේමයි ස්පර්ශය, ඒ වගේමයි හිතේ පහළන සිතුවිලිත් යම් හෝ දෙයක් අපි අකමැති නම් එතනින් පලා යන්න හදනවා. එතකොට දැන් මේ කියන්නේ එහෙම පලා යන්නත් එපා. අසංකුප්පං කියලා අන්න ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත පෙන්වන්නේ. දැන් එතකොට මොකද්ද කරන්නේ? දැන් ඇදිලා යන්නත් එපාලු. දුවන්නත් එපාලු. එහෙමනම් ඉතින් මේ කතා කරන්නේ පුදුමාකාර අමුතුම සමබරතාවයක් තමයි මේ කතා කරන්නේ. අන්නේ සමබරතාවය අපිට එකපාරට ගන්න බෑ. ඒ සමබරතාවයට තමයි අන්න විපස්සනාවක් අවශ්‍ය වෙන්නේ. ඒ විපස්සනාව ගැන තමයි අර මුල් වාක්‍යෙන් කියන්නේ. මොකද්ද? පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අන්නේ බඳු මාර්ගයක් අනුගමනය කිරීමකින් තමයි මේ දෙවණියට කතා කර අර අසංහීරං අසංකුප්පං කියන ඒ සමබරතාවය කෙනෙක්ට ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් එතකොට දැන් අපි පොඩ්ඩක් අපේ භාවනාවට පොඩ්ඩක් කිට්ටුනොත් මේ අපි වර්තමාන වශයෙන් පැන නගින යම්සේ අරමුණක් හොඳට ලං වෙලා බලන්න අපි මුලදී උත්සාහක් වෙනවා. එතනක් තියෙන ඉතින් ඒ අරමුණ වෙත යෑමක්. ඒ අරමුණ වෙත බැඳීමක්. ඒ අරමුණ විශ්ලේෂණය කිරීමක්. හැබැයි ප්‍රයෝජනෙ සලකලා අපිට එකපාරටම බෑ මේ හිතට කියන්න ඔයා ඒකට යන්නත් එපා මේකට යන්නත් එපා ඔහොම ඉන්න කියලා. එහෙම හිටියට ඉතින් එහෙම කිව්වට අපි විධානයක් දුන්නට මේ හිත එහෙම කටයුතු කරන්නේ නැහැ. ඉතින් අපි පොතෙන් පතින් දේවල් ඉගෙන ගන්නවා, බණ අහනවා, තර්ක කරනවා. මේ හැම එකක් කරාම ඉතින් අපි හිතට උපදෙස් දෙනවා මෙහෙම කරන්න, අරම කරන්න, මෙහෙම කරන්න කියලා. නමුත් හිත ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේක තේරුම් ගන්න නැත්නම් හරිම අමාරුයි හිත මේ සිද්ධ වෙන දේ ස්වාභාවිකව මේ සිද්ධ වෙන දේෙන් වළක්ව ගන්න. දැන් අපි විපස්සනාවේදී එතකොට එයාවම යොදවන මේ වර්තමාන වශයෙන් පැන නගින අරමුණු වල තියෙන ආදීනව තේරුම් ගන්න. අපි ඒකට තමයි ඔන්න කායानुපස්සනාවක්, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක් පාවිච්චි කරන්නේ. හිතන්න අපි ආනාපාන සතියක් වගේ භාවනාවක් වඩලා අපි හිතේ යම් එකඟතාවයක් ඔන්න අපි දියුණු කරගත්තා. ඊළඟට ඒ එකඟතාවය අපි පාවිච්චි කරන මේ වර්තමාන වශයෙන් පැන නගින අරමුණු වලතිනේ යථා ස්වභාවය හඳුන ගන්න. දැන් වර්තමාන වශයෙන් මේ හට ගන්න අරමුණු මේ කතා කරන අතීත අරමුණුත් නෙමෙයි, අනාගතේ පහළ වෙයි කියන හිතන අරමුණුත් නෙමෙයි. වර්තමාන අරමුණු. වර්තමාන කියන්නේ ඇත්තටම වර්තමානයේ කියලා කාලයක්ම නෙමෙයි මෙතන. එක මොහොතක් කියලා කියන්න පුළුවන්. මේ මොහොතේදී හේතුන් නිසා යම් යම් දේවල් එතනම එතනම හට ගන්නවා. ඒක හැබැයි වැඩි වෙලාවක් තියෙන එතනම නැතිලා යනවා. ඉතින් අපිට ඒකත් එකපාරටම තේරෙන්නේ නැහැ. ඒ බඳු දැක්මක් අපි තුළ ඇති වෙන කන්. ඒ බඳු දර්ශනයක් අපේ හිතේ ඇති වෙන තාක්. ඉතින් එකහතකින් බොහොම උපායශීලීව බුදුන් වහන්සේ පෙන්නපු විවිධාකාර ක්‍රමෝපායන් පාවිච්චි කළා තමයි අපිට පොඩ 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 ඔය වගේ තත්ත්වයකට හිත ගන්න වෙන්නේ. ඉතින් මුලදී ඇත්තටම පටන් ගන්න වෙන්නේ හරිම සංකල්ප තුලින් නැත්නම් අපි බබාගේ භාෂාවක් පාවිච්චි කරලා තමයි මේක පටන් ගන්න වෙන්නේ. ඒකයි අපි ඔන්න වම කියනවා, දකුණ කියනවා, ඔසවනවා කියනවා, තබනවා කියනවා, හුස්ම ගන්නවා කියනවා, හෙලන මේ හෙලනවා කියනවා, පිම්බෙනවා කියනවා, හැකිනෙනවා කියනවා. ඉතින් හරිම සරලම ක්‍රමහරහා තමයි පටන් ගන්න වෙන්නේ. ඉතින් එහෙම පටන් ගත්තට මොකද? අපි පොඩ පොඩ දැන් මේ හිතේ එකඟතාවය දියුණු වෙන්න දියුණු වෙන්න. හිතේ අපිට උවමනා කරන යම් පාලනයක් ඇති වෙන්න ඇති වෙන්න. අන්න අපි පොඩ පොඩ එයාව අර බුදුහාඳුර කීප විදිහට හසුරවන්න උත්සාහ කරනවා.
අපි තුමොන්න අපි වම දකුණ කියලා පටන් ගත්තා. එහෙම කාලයක් කරනකොට ඔන්න දැන් වම දකුණ කියන්නේ කොහොමද දැන් අල්ලා හිටියා. දැන් ඔන්න මේ කොනේ ඉඳන් එහා කරන යනකම්ම ඔන්න වම දකුණ යන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් වම දකුණ කියන්නේ නැතුවත් මේක කරන්න පුළුවන්ද කියලා බලමු. එතකොට ඔන්න තේරෙනවා දැන් නම් යම් ටිකක් දුර යන්න පුළුවන් වම දකුණ කියන්නේ නැතුව. හැබැයි ආයෙත් හිත පිට යනවා. ඔන්න ආයෙත් පොඩ්ඩක් වම දකුණ කියනවා. හරිම උපක්‍රමශීලී වැඩක් මෙතන තියෙන්නේ. හැබැයි එහෙම කරනකොට කරනකොට අන්න අපේ හිතේ හැකියාවක් ඇති වෙනවා වම දකුණ කියන්නේ නැතුවම මේ පියවර ඔස්සේම හිත තියාගෙන ඉන්න. ඉතින් මේ කතා කරන්නේ බොහොම උදාසීන අරමුණක්. දැන් අපිට චිත්‍රපටියක් බලනකොට නැත්තම් බොහොම මිහිරි ගීතයකට සමන් දෙනකොට ආයෙත් ඉතින් හිත එතන තියන්න ඕනේ කියලා උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙම තියෙන අර ඇදගන්න ගතිය, ඒකෙම තියෙන ආකර්ෂණීය ගතිය අපේ හිත එතන කොහොමත් ඇදලා බැඳලා තියාගන්නවා. ඉතින් නමුත් මෙතන මේ ගන්න අරමුණ එහෙම අරමුණක් නෙමෙයි. මේ අරමුණ කෙලෙසුන්ගෙන් අඩු අරමුණක්. බොහොම උදාසීන අරමුණක්. බොහොම මධ්‍යස්ථ අරමුණක්. ඉතින් ඒ බඳු අරමුණක හිත පවත්වන්න නම් අන අපි දියුණු කළ යුතුයි අපි හැකියාවක්. එන්නේ ඒ බඳු හැකියාවක් තමයි අපි සතියක් සමාධියක් පැත්තක් ගැන කතා කරන්නේ. ඉතින් එතකොට අපි ඒ අරමුණේ සිහිය පිහිටවන්න. එතන අරමුණේ අපි සිහිය පිහිටවන්න අන්න අපේ හිත අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන් හැකියාවක් අන්න අපේ හිතේ ඇති වෙනවා. මෙතෙක් කාලයක් හිතේ තියෙන කෙලෙස් අපිව හැසිරෙව්වා එයාට ඕන විදිහට, ඒගොල්ලන්ට ඕන විදිහට. දැන් ඔන්න අපි බුද්ධෝත්පාද කාලයක් ලැබලා, මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා මේ බුද්ධ වචනයට අහුම්කන් දීලා අපි උත්සාහත් වෙනවා බුදුහාමුදුරු කියපු විදිහට නැත්නම් නුවණ කියන විදිහට මේ හිත හසුරවන්න. හිතේ තියෙන කෙලෙස් වෙන කෙලෙසුන් කියන විදිහට අපි හැසිරෙනවා වෙනුවට, අපි වහල් වෙනවා වෙනුවට දැන් මේ නුවණ කියන විදිහට හිත හසුරවන්න පුළුවන් ගතියක්, හිත පාලනය කරන්න පුළුවන් ගතියක්, හිත යොදවන්න පුළුවන් ගතියක් ඔන්න අපි උපක්‍රමශීලීව හදාගෙන යනවා. ඒ නිසා අපි හිතන්න නරකයි මේ හුස්මම් බලුවා කියන එකෙන්, මේ හුලන් රැල්ලක් බලුවා කියන එකෙන් කිසිම යහපතක් නම් වෙන්නේ නැහැ කියලා හිතුවොත් ඉතින් අපිට පාර වරදිනවා. මෙතන මේ තර්කයට නෙමෙයි අහුවෙන්නේ. මේවයිල හුදු අභ්‍යාසයන් පමණයි. වම දකුණ කියන එක ගතකින් අභ්‍යාසයක් පමණයි. හැබැයි පස්සේ ඒ අභ්‍යාසය අභිභවා ගිහිල්ලා අපේ හිතේ අර හැකියාවන් වර්ධනය වෙනකොට ඔන්න අපි පුළුවන් තරම් හිත සමනය කළා, හිත නිශ්ශබ්ද කළා. ඔන්න අපි උත්සාහත් වෙනවා දැන් පුළුවන් ද බොහොම නිහඬ සිතක්, බොහොම හික්මිච්ච හිතක්, ඒකාග්‍ර වෙච්ච හිතක් දැන් මේ අරමුණේ පොඩ්ඩක් රඳවලා තියන්න. අරමුණ ටිකක් නිරීක්ෂණය කරන්න. මොනවද දැනෙන්නේ කියලා බලන්න. මෙන්න මේ බඳු ප්‍රයත්නකින් තමයි ඇත්තටම අර අරමුණේ යම් යම් හැඩතල දකින්න හැකියාව ලැබෙන්නේ. මුලදී එහෙ මෙහෙ වෙනකොට මේ බඳු හැකියාවක් තිබුණේ නැහැ, විස්තරයක් වෙනුනේ නැහැ. නමුත් අර වගේ හැකියාවක් වර්ධනය කළා, හොඳට හිත සංසුන් කළා, ඒකාග්‍ර කළා, එතෙන්ටම අරමුණටම හොඳට හිත තියලා මේ අරමුණේ පැතිකඩ බලනකොට, මේ අරමුණේ සම්පූර්ණ විස්තර බලනකොට අන්න පොඩ මේ අරමුණේ යථා ස්වභාවය අන්න වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපි හිතමු කෙනෙක් සක්මනේදී දැන් මේ පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා, දැන් ඔන්න වම දකුණ කියන්නේ නැහැ, දැන් ඔන්න ඊටාම සියුම් සංවේදනාවක් තියෙනවා. බොහොම සියුම් දේවල් දැනෙනවා. තද ගතියක්, රළු ගතියක්, උණුසුම් ස්වභාවයක්, සිසිල් ස්වභාවයක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්, තෙත් ගතියක්, ඇලෙන ගතියක්. ඉතින් මේ වගේ බොහොම ප්‍රාථමික ලක්ෂණ ටිකක් ඔන්න අපි හඳුනා ගැනීම සඳහා උත්සාහත් වෙනවා. මේ ප්‍රාථමික ලක්ෂණ හඳුනා ගන්න භාෂාවක්වත් අවශ්‍ය නැහැ. මේ ප්‍රාථමික ලක්ෂණ අපිට බොහොම ඍජුවම හඳුනා ගන්න පුළුවන්. දැන් අපි මේ ප්‍රාථමික ලක්ෂණ වලටත් නම් ගම් දෙන්න යන්නේ නැතුව, ඒවත් අපි ඉගෙනගත්ත දේවල් පොතේ තියෙන දේවල් එක ගලප ගන්න යන්නේ නැතුව, අපි ඒවත් ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම මේවට මොකද දැන් වෙන්නේ, මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මේවා ඒ විදිහටම තියෙනවද නැත්නම් ඒවත් වෙනස් වෙනවද කියලා අන්න අපි ඒවේ යථා ස්වභාවය අපි විසින්ම දැක ගන්න උත්සාහත් වෙනවා. දැන් මේ අපිම යන ගමනක් බුදුහාඳුරෝ පාර පෙන්නලා තියෙනවා. හැබැයි අපිම මේ පාරේ ආ යුතුයි. බුදුහාඳුරෝ පෙන්නවා කියලා අපිට ඒක මේ ඉබේ අපේ හිතට මේ සම්ප්‍රේෂණය කරන්න බෑ. අපිත් මේ පාරේ අපිම යා යුතු වෙනවා. ඒ නිසායි අපි මේ තනි තනියෙන් උත්සාහත් වෙන්නේ. අන්න එහෙම උත්සාහත් වෙනකොට තමයි
මෙතෙක් කාලයක් මේ මම මගේ කියාගෙන මේක මගේ පාදය මේක මගේ අත මේ ඇවිදින්නේ මම මේ ඉන්නේ මම කියලා මේ රූපය කෙනෙක් පුජ්‍යලේ සත්වයක් වශයෙන් කියාගෙන හිටිය මම පැත්තකට වෙලා ඔන්න දැන් මේ තද ගති රසක් තියෙනවා උණුසුම් ගති රසක් තියෙනවා සිසිල් ගති රසක් තියෙනවා චලන රාශියක් තියෙනවා තදවීම් රාශියක් තියෙනවා ගොරෝසුවීම් රාශියක් තියෙනවා මෙන්න මේ අමුතුම පැත්තකට ඔන්න අපේ හිත පෙරලෙනවා මෙතෙක් කාලයක් මේ සක්මන් කරපු කෙනා පුජ්‍යලයා ස්ත්‍රිය පුරුෂයා අම්මා තාත්තා උපාසක අම්මා උපාසක මහත්තයා අයින් වෙලා ඔන්න මේ තද ගති රසක් උණුසුම් ගති රසක් සෙලවෙන ස්වභාවයන් රසක් ඔන්න දැන් අපේ මනසේ එක්තරා අන්දමක පරිවර්තනයක් සිද්ධ වෙනවා ඔන්න ඉතින් කෙනෙකුට තේරෙනවා දැන් මේ ඇවිදින කෙනෙක් පුජ්‍යලයක් නැහැ දැන් ඔන්න චලන රසක් මේ සිද්ධ වෙනවා කය කියලා ගන්න දෙයක් කියලා එකක් නැහැ හැමතැනම තියෙන මේ හුදු ක්‍රියා විශේෂයන් පමණයි කියලා අන්න අපේ හිතේ අර සත්ව සංඥාව පුජ්‍යල සංඥාව අයින් වෙලා ඔන්න යම් වෙලාවක ඇතැම් වෙලාවට මෙබඳු අවදිවීමක් මෙබඳු නුවණ අවදිවීමක් වෙන්න පුළුවන් ඉතින් ඒකයි මේ විපස්සනා භාවනාවකදී අපි බලාපොරොත්තු නොවන අන්දමකට නැත්නම් බලාපොරොත්තු නොවෙච්ච තැන්වලදී අපේ හිතේ මෙබඳු අවදිවීමක් අපේ හිතේ මෙබඳු එක්තරා අන්දමක නිකන් විදුලියක් හිටුවා වගේ මෙහෙමත් දෙයක් නැතන තියනවා නේද මෙහෙමද මේක වෙන්නේ කියලා නිකන් පොන්චි විතර්කයක් වශයෙන් සිතවිල්ලක් වශයෙන් අපිවම නිකන් වෙන තැනකට ගෙනිච්චා වගේ නැත්නම් අපේ හිතේම නුවණක් පහළ වුණා වගේ දෙයක් වෙන්න පුළුවන් ඉතින් ඒකයි සාමාන්‍යයෙන් විපස්සනාවට ඉංග්‍රීසියෙන් ඉන්සයිට් කියලා කියනවා ඒ කියන්නේ මේ කටයුත්ත කරද්දී ඇතුළතින් පහළ වෙන නුවණක් ඒක මේ අපි කොපි කරලා ගත්ත නුවණක් නෙමෙයි පොතෙන් ගත්ත නෝණක් නෙමෙයි අහලා ගත්ත නෝණක් නෙමෙයි මේ කටයුත්තේ යෙදෙනකොට નિરાයාසයෙන් හේතුඵල සකස් වීම නිසා හටගත්ත නෝණක් මෙන්න මේ නෝණේ තාම වටිනවා ඉතින් යම්සි කෙනෙකුට මේ බඳු නෝණක් මේ වැඩේ කරගෙන යනකොට පහළ වෙනවා නම් බොහොම ෂණිකව මේක මේ හිතලා පොතෙන් පතෙන් දාලා නෙමෙයි මේක වැඩේ කිරීම හරහාම අන්න හිතේ ස්වාභාවික ගාන්ඨේ ඉන්ද්‍රිය ධර්මයන් සමබර වෙච්ච වෙලාවකදී එබඳු නුවණක් අවදි වෙනව නම් අන්න කෙනෙකුට තේරෙවි මේ තමන් මහන්සි වුණ ප්‍රමාණයට වඩා ඒ නුවණ වටිනවා. ඒ නුවණ ඒ තරම්ම අපේ හිතේ ලොකු පරිවර්තනයක් ඇති කරනවා. ඒ නුවණ අපේ හිතේ නැත්නම් අපි තුල ලොකු චර්යාත්මක වෙනසක් පවා ඇති කරනවා. ඉතින් ඒ නිසා අපි එබඳු නුවණක් ඇති වුණාට හැබැයි ඉතින් පොඩි කාලයක් අල්ල හිටීවි ආයෙත් ඉතින් අපි අර පරණ සංකල්ප ලෝකයට ආයෙත් ඇදගෙන යනවා. ආයෙත් ඉතින් පරණ මම එනවා ආයෙත් පරණ අම්මා එනවා ආයෙත් තාත්තා එනවා දුව එනවා පුතා එනවා ඉතින් අපි දාගත්ත ඒ නම් ගම් ටික ඔන්න ආයෙත් ඉතින් මතුවේ ආයෙත් ඉතින් අපි අර සංකල්ප ලෝකේ අතරමං එනවා හැබැයි ඉතින් අපි ඒත් අතාරින්නේ නැහැ ආයෙත් ඉතින් අපි වැඩේ කරගෙන යනවා ඉතින් මෙහෙම කරගෙන යනකොට තමයි ටික අපේ හිතේ මේ ප්‍රඥාවක් අවදි වෙන්න ගන්නෙ ඉතින් මේ අපි දකින්න දේවල් තුල තියෙන මේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවය හේතුන් නිසා මොහොතක් මොහොතක් පාසා මේවා කලින් නොතිබී හටගන්න ස්වභාවය ඊළඟට ඒ හේතුන්ගේ තියෙන අස්තිර භාවය නිසාම අවිනිශ්චිත භාවය නිසාම අනිත්‍ය ස්වභාවය නිසාම මේ හටගත්ත දේවලුත් එතන එතනම නැතිලා යන ස්වභාවය ඊළඟට මේ හටගත්ත ස්වභාවයත් මේ නැතිලා යන ස්වභාවයත් කියන මේ ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන්ම මේ දේවල් පෙළෙන ගතිය මෙතන තියෙන මේ අවිනිශ්චිත බව මෙතන තියෙන මේ දුක් ස්වභාවය. මොකද මේ එකක්වත් අපිට පාලනය කරන්න බෑ. මම කැමති දේ නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. මම කැමති දේ කැමති වුණත් මෙතන දේවල් සිද්ධ වෙනවා. අකමැති වුණත් මෙතන දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අපිට මේ සිද්ධ වෙන සිදුවීම් වල කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් පාලනය කරන්න බැරි ස්වභාවයක්. කරන කෙනෙක් විඳින කෙනෙක් නැති ස්වභාවයක්. අන්න මේ වගේ ත්‍රිලක්ෂණයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඔන්න කෙනුගේ හිතේ පොඩ තමන්ගේම වටහීමක් වශයෙන් තමන්ගේම අවබෝධයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් අන්න කෙනෙක්ගේ හිතේ අවදි වෙන්න පටන් ගන්නවා එන මෙබඳු අවදි වීමක් හරහා තමයි අරගාතාවේ කියන අසංහීරං අසංකුප්පං කියන අන්න අර බොහොම සියුම් සමබරතාවයක් දක්වා මේ හිත අරගෙන යන්න වෙන්නේ එහෙම නැතුව අපිට මේක සංකල්පයක් වශයෙන් නිකන් පොතෙන් අහලා මෙන්න මෙහෙම සමබරතාවයක් තියනවලු කියලා දැනගත්තයි කියලා එතෙන්ට ගන්න බෑ හිත. දැන් අපේ හිතේ ඒ සමබරතාවයට පත් වීම සඳහා උමනා කරන ප්‍රඥාවක් අපි අවදි කරන්න සිද්ධ වෙනවා. අපි ඒ සඳහා උමනා කරන ත්‍රිලක්ෂණයක් අපි මේ හිතට වටහලා දෙන්න සිද්ධ වෙනවා.
පොතකින්ම නෙමෙයි ප්‍රායෝගිකව. කාලයක් තිස්සේ මේක පුහුණු කිරීම හරහා. එතකොට අන්න ඒක නිසයි මේ වාක්‍යයේ එන්නේ පච්චුප්පන්නංචයෝ ධම්මං තත්ත තත විපස්සති. මේක එකතැනක නෙමෙයි නැවත නැවත එතන එතන බලන්න කියලා කියන්නේ. තත්ත තත්ත කියන්නේ එතන එතන කියන වගේ අදහසක්. ඒ කියන්නේ අපි ධාතු මනසිකාරය පැත්තෙන් විස්තර කරපු හින්දා ඒකම ගත්තොත් අපි ඔන්න දැන් ආනාපාන සතියෙන් හිත එකඟ කරගත්තා. නාසිකාග්‍රේ දැන් හිතේ සමාධිමත් ස්වභාවයක් ඇති වෙලා තියෙන්නේ. දැන් ඔන්න මුළු කය දිහා සමස්තයක් වශයෙන් බලනවා. එතකොට ඔන්න අපි හිතමු ධනහිසේ දැනෙන ඔන්න තද ගතිය. ඔන්න අපි එතනට හිත දැම්මා. එතන දිහා මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ටිකක් බැලුවා. ඔන්න එතනයි දැන් හිත පැවැත්වුවේ. ඊළඟට ඔන්න අපි හිතමු පුරහිසේ දැන් යම් ඔන්න නළු ගතියක් පහළ වෙනවා. ඔන්න අතනින් අයින් කළා මෙතනට දානවා. මෙතන තියෙන ස්වභාවය ඔන්න නිරීක්ෂණය කරනවා. ඊළඟට අපි හිතමු ඒක නැතිලා ගියා. ඒක සමනය වුණා. ඔන්න දැන් අපි හිතමු ඊළඟ ධනහිසේ ඔන්න මොකද්ද එකක් පටන් ගන්නවා. ඔන්න එතනට දානවා. ඔන්න එතන බලන ගතිය. එතන විපස්සනා කරන ගතිය මේ ගාථාදී හොඳට මතක කරලා දෙනවා. කියන්නේ අපිට මේක එක තැනක දැක්කා කියලා අර වගේ නුවණක් අවදි වෙන්න තරම් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි හිතනවා මේ එකක් බැලුවානේ ඉතින් ඕක මද කොච්චර බැලුවත් ඔච්චරනේ කියලා ඉතින් සමාහට කෙනෙකුට තර්කයට දාන්න පුළුවන්. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ භාවිතා බහුලී කතා කියලා නැවත නැවත ධර්මයේ විස්තර කරනවා. ඉතින් මේ බඳු භාවනාවක් අපිට නැවත නැවත කරන්න කියන එක තේරුම් ගන්න සිද්ධ වෙනවා. එමෙ නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ වැඩේ කරගෙන යන්න සිද්ධ වෙනවා. මේකේ ඒ තරම් සමානට රසක් නැති වෙන්න පුළුවන්. මුලදී ඒ තරම් හිතේ සතුටක් ජනනය නොකරන්න පුළුවන්. ටිකක් පීඩාකාරී වෙන්නත් පුළුවන්. මොකද විශේෂයෙන්ම ධාතු මනසිකාරය වගේ භවනා වඩනකොට අපිට අර හිත නිකන් අරමුණකට තියලා සමාධිමත් කරගෙන බොහොම සතුටින් ඉන්නා වගේ ඒබඳු සැහැල්ලුවක් ඒබඳු සතුටක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා ඇතම් කෙනෙක් ඔන්න හිතේ ආනාපාන සතියක් වඩනවා. ඒකෙන් අපි හිතමු බොහොම හිත සැහැල්ලු වෙනවා. ඊළාට හිත නිකන් මේ යම්කිසි හිතෙන් පහළ වෙච්ච යම්කිසි අරමුණකට නැත්තම් නිමිත්තකට ආලෝකයකට වගේ දෙයකට හිත නිකන් බැස ගන්නවා වගේ නෝ ඒ තුලම ඉන්නවා. සමහරට විනාඩි 10ක් 20ක් 30ක් 40ක් පැය 2ක් වුණත් ඉන්න පුළුවන්. ගැඹුරු සමාධියකුත් තියෙනවා. ඒ තුල ලොකු ආස්වාදයකුත් තියෙනවා. ලොකු තෘප්තියකුත් තියෙනවා. ලොකු ප්‍රීතියකුත් තියෙනවා. ඇතම් කෙනෙක් ඔන්න ඕකට වහල් වෙනවා. දැන් භාවනා කරන ඔන්න ඕක ගන්න. ඕක අස්සට ගියා ඕක අස්සෙන් ඉඳලා අපි යම් තෘප්තිමත් භාවයක් ලබනවා. ඒකත් හැබැයි සතුටක් තමයි. බුදුරජාණන් වහන්සේ ඒකත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා මේක තියෙනවා ditth ධම්ම සුඛයක්. වර්තමාන වශයෙන් විඳින්න පුළුවන් ගතියක්. වර්තමාන වශයෙන් අපිට අත්දකින්න පුළුවන් නිරාමස ප්‍රීතියක් එතන තියෙනවා. ඒක නැහැ කියන්නෙත් නැහැ. හැබැයි එතන ප්‍රඥාව විශේෂයෙන් අවදි වෙන ගතියක් නැහැ. ඉතින් මේ ප්‍රඥාව අවදි කරන ස්වභාවය ප්‍රඥාව අවදි කරන ක්‍රමෝපායන් ඔක්කොම තියෙන ඉතින් විපස්සනා පැත්තේ. තේනම් අපි ඒ විපස්සනාව මුලින් ප්‍රගුණ කරගෙන යනකොට අර වගේ සතුට, අර වගේ සැහැල්ලුවක්, අර වගේ නිකම් ප්‍රීතිමත් ස්වභාවයක් ඒ තුර තියෙන එකක් නැහැ. ඒ නිසා අපි හිත කලකිරව ගන්න එපා, හිතේ අමනාපයක් ඇති කර ගන්න එපා. මේ සමාධියේ තියෙන සුවය, සමාධියේ ලැබෙන මේ වින්දනය, ආස්වාදය මේ වඩන විපස්සනාවේ නැහැ නේද කියලා. මේ වඩන විපස්සනාව මුලදී ටිකක් දුක්ගතියක්, දුක් ස්වභාවයක්, පෙළන ස්වභාවයක් තියෙන්න පුළුවන්. හිත පොඩ්ඩක් මේක ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙන්න පුළුවන්. අන්න එතන තමයි අපිට බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙන්නේ. තාමත් අපිට ලොකු නුවණක් අවදි වුණේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේක නැවත නැවත කරන්න කියලා. මේක නැවත නැවත යෙදෙන්න කියලා. මේක නැවත නැවත ඒ අරමුණ තුළ මේ ස්වභාවය නිරීක්ෂණය කරන්න කියලා. එක අරමුණක් නෙමේ 10ක් 20ක් 30ක් නෙමේ ලක්ෂ ගාණක් වෙන්න පුළුවන්. මේක නැවත නැවත කරන්න තමයි අන්න හිතේ අර ඒබඳු ප්‍රඥාවක් අවදි වෙන්න ගන්න. එහෙනම් අන්න ඒබඳු වීරයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේක මේ දවසකින් දෙකකින් අවසන් වෙන වීරයක් නෙමේ. මාසකින් හමාරකින් අවසන් වෙන වීරයෙකුත් නෙමෙයි. සමහරවිට මේ හිතේ අර කියන නුවණ අවදි වෙන්න හොඳට හිතට කාවැදෙච්ච නුවණක් අවදි වෙන්න සෑහෙන කාලයක් යන්න පුළුවන්. ඉතින් අපිට හුඟක් අද වෙලා තියෙන්නේ අපි බොහොම ෂණික පිළිතුරු බලාපොරොත්තු වෙනවා. අද කාලෙ ඉතින් අපි හැම දෙයක්ම ෂණිකව තමයි බලාපොරොත්තු වෙන්නේ. බොත්තමත් අද කරව පමණින් තමන්ගේ මේසුට සියල්ල තිබෙයි කියන තමයි අපි ඒබඳු ආකල්පයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒබඳු ආකල්පයක ජීවත් වෙන අපිට මේ කාලයක් වඩන භාවනාවක් ගැන හිතේ තියෙන ටිකක් අමනාපයක්.
ඒ නිසා අපි මනක් අහව ගමන් ඔන්න මාර්ගඵල අවබෝධ වෙයි කියන එකක් ගැන ඔන්න අපි හොයාගෙන යනවා. ඔන්න අපි විශ්වාස කරනවා. ලැබෙයි කියලා හිතනවා. ලැබුණා කියලා ඔන්න ඔටුන්නකුත් පළඳ ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ පුදුමාකාර මේවා සම්බන්ධනොත් එක එක මේ මතිමතාන්තර තියෙනවා. ඉතින් මේ වගේ මේ සූත්‍ර විග්‍රහ කරලා බලනකොට තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. පියවරෙන් පියවර යන ගමනක් මෙතන තියෙනවා. නැවත නැවත දැකීම හරහා නැවත නැවත හොඳට නිරීක්ෂණය හරහා අවදින නුවණක් තමයි මෙතන මේ කතා කරන්නේ. එතකොට මෙහෙම යන මෙහෙම අවදි වෙන නුවණ කය සම්බන්ධ අරමුණුලුනුත් ගන්න පුළුවන්. වේදනාව හා සම්බන්ධ අරමුණුලුනුත් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපිට මේ තද වීම, රළු වීම, මුනුසුම් ගති, සිසිල් ගති ඒ බඳු පැත්තක් නෙමෙයි තේරුනේ. හැබැයි අපිට තේරුනේ ඔන්න යම් තැනක පහළෙන විවිධාකාර වේදනා. අන්න කෙනෙකුට ඒ වේදනාව වුණත් මේකට පාදක කරගන්න පුළුවන්. අරමුණක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේමයි හිතේ පහළෙන දේවල් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බැස ගන්න නම් වෙන්නේ අර මුලින් කියපු කානුපස්සනාවෙන් තමයි. මොකද එතන තමයි පහසු තැන තියෙන්නේ. එතන තමයි අපිට බොහොම මේකට එළඹෙන්න පිවිසෙන්න තැනක් තියෙන්නේ. ඊළඟට දැන් මේ කරන ක්‍රියාදාමයේදී අපි තුමු අපි කෙනෙක් ටික ටික මෙබඳු භාවනාවක් කරනවා නම් අපි තුමු කෙනෙක් ධාතු මනසිකාරයක් වඩනවා නම් ඒ කලින් පටන් ගත්තට මේවා මේ රළු ගතිය, කුණුසුම් ගතිය, සිසිල් ගතිය එහෙම කියලා මේ ඒ ධාතුන්ගේ ලක්ෂණ අපි මොහොතයක් විග්‍රහ කරන්න පටන් ගත්තට ඒතනින් හම්බෙන අවබෝධයයි කාලයක් මේක කරද්දී ඊට පස්සේ හම්බ වෙන අවබෝධය අතරත් වෙනසක්ක් තියෙනවා. මොළේ සමාහලාට මෙතන තියෙන්නේ හුදු මේ ධාතු ස්වභාවයන්නේ නැත්තම් ධාතු ලක්ෂණ රසක්කේ මෙතන තියෙන්නේ කියලා කෙනෙකුට වැටහීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒකම නැවත නැවත බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. හැබැයි ඉන් එහාට වෙන වෙන වැටහීම් එන්නත් පුළුවන්. ඒ නිසා මේ භවනාවේදී මේ නුවණ පහළ වෙయ్య කියලා කලින් එක අතෙන් අපිට සැලසුම් කරන්න හරි අමාරුයි. ඒ නිසායි අපිට ඇත්තම අවශ්‍ය වෙන්නේ බොහොම විවෘත භාවයක්. දැන් අපි හිතනවා නම් මෙන්න මේ නුවණ මේ භවනහර ඉක්මනට ලැබෙවි. මෙන්න මේ නුවණක් ගැන මෙන්න මේ පොතේ කියලා දුණා. එන්නේ ඥානේ, එන්නේ නුවණ මේක වැඩුව ගමන් ඔන්න මට අද ලැබෙවි. මේ පරයන්කේදී ලැබෙවි කියලා අපි නිකන් අර මේ කඩෙන් ගිහිල්ලා බඩු ගන්නවා වගේ සල්ලි දුන්නා. ඒකට හරියන්න ඔන්න බඩුවක් හම්බුණා. ඉල්ලුවා මේ සබන් කෑල්ලක් ඔන්න සබන් කෑල්ලක් හම්බුණා. එහෙම හම් වෙයි කියලා ඉතින් අපිට මේක කරන්න අමාරුයි. මොකද මෙතන තියෙන මේ හේතුඵල සම්බන්ධය එක අතකින් අපිට පාලනය කරන්න බෑ. එතන තියෙන තනි ක්‍රමේ මම පාලනය කරන ගතියක් නෙමේ මේ තුල යෙදීමක්. අපි අවශ්‍ය හේතුන් ටික සකස් කිරීමක්. ඒ අවශ්‍ය හේතුන් ටික සකස් වෙලා හොඳට සමබර වෙලා පැමිණි වෙලාවක ඊට සරිලන නෝනක් පහළ වේවි. ඒ ගැන මම මුලින් මොකක්වත් මේ හිතේ සැලසුම් හදන්න යෑමක් බලාපොරොත්තු වීමක් ඒකට තණ්හා කිරීමක් කරන්න ගියොත් ඉතින් අපිට මේ හිතේ අවශ්‍ය වෙන සමබරතාවය හැදෙන්නේ නැහැ. ඉතින් ඒකයි හුඟක් වෙලාවට ඔය යෝගාවචරින් කියනවා ඊයේ හම්බුණා මෙන්න මේ වගේ එකක්. ඉතින් මං අද වාඩි වුණා ඒකයි බලාගෙන ඒක ඉල්ලගෙන අද හම්බුනේ නැහැ. ඉතින් අද හම්බ වෙන්නේත් නැහැ. මොකද අපි ඉල්ලන තාක් මේ දේවල් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක අතකින් බැලුවහම මේ බුදුරජාන් වහන්සේ පෙන්වන පාර හරි අමුතුම සුන්දර පාරක්. අපි ඉල්ලුවොත් හම් වෙන්නේ. හැබැයි අපි ඉල්ලන්නේ නැතුව වැඩේ කරනකොට දන්නේම නැති බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක උන හම් වෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ මාර්ගයේ තියෙන්නේ. ඉතින් එතකොට ඒ බඳු මාර්ගයක් එක අතකින් බැලුවම හරිම සුන්දරයි. මොකද අපි බලාපොරොත්තු තියාගෙන අරක හම්බ වෙයි මේක හම්බ වෙයි කියලා හිතේ අසහනකාරීත්වයක් ඇති කරගෙන එහෙම යන මාර්ගයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒකයි මේ සතිය වගේ දේවල් දිනු කරනකොට අපේ හිතේ යම් පිබිදීමක් එක්තරාන්දමක ප්‍රමෝදයක් වර්තමාන වශයෙන් ජීවත් වීමක් ඕන දෙයකට සූදානම් ශරීරයක් අනේ බඳු ආකල්පයක් තුළ අපි මේ ධහම දිනු කරනවා නම් එතකොට අන්න මේ බඳු විපස්සනා නුවණ පවදි වෙන්න පුළුවන් අවකාශය වැඩි. මොකද අපේ හිතේ නැහැ ලොකු බලාපොරොත්තුවක්. හැබැයි වැඩේ නතර කළත් නැහැ. මේ වමනා වමනා දේ එතන එතන විපස්සනා කිරීම නිරන්තරයෙන්ම කරනවා. අදත් කරනවා, හෙටත් කරනවා, අනිද්දාත් කරනවා. ඉතින් කාලයක් තිස්සේ මේකම කරනවා. කාලයක් තිස්සේ ප්‍රගුණ කරනවා. බුදුරයන් වහන්සේ විශ්වාස කරනවා. බුදුරයන් වහන්සේගේ දහම කවදා හෝ මට මල්පල ගැන්වෙයි කියන අන්න හිතේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ තාක් ඉතින් මේක කරගෙන 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 යනවා.
අනේ බඳු විපස්සනාවක්, බඳු භාවනාවක් තමයි ඒක අතකින් අපිට ප්‍රයෝගී වෙන්නේ, ප්‍රයෝජනවත් වෙන්නේ අර වගේ මේ හිතේ යම් පමණක නිබ්බිදාවක් පහළ වෙන්න. මේ දකින අරමුණ ගැනම හොඳ නුවණක් අවදි වෙන්න අවදි වෙන්න. ඒකේ යථා ස්වභාවය වැටහෙන්න වැටහෙන්න බුදුරජාන් වහන්සේ කියනවා මේකේ වැටහුණා නම්, මේකේ යථා ස්වභාවයක් හිතට පැමිණියා නම්, මේකේ තියෙන ඇත්ත අපිට වැටහුණා නම් මේ හිතේ ඒ අපි දැකපු අරමුණ ගැනම නිබිදාවක් පහළ වෙනවා. ඒ දැකපු අරමුණ ගැනම එපාවීමක් සිද්ධ වෙනවා. ඒ එපාවීමේ ප්‍රතිඵලය පෙන්නුම් කරන්නේ සමහරලාට හරිම කම්මැලි ගතියක් වශයෙන්. සමහරලාට නිකන් ඒ අරමුණ නිකන් බොඳ වෙලා ගියා වගේ. ඒ අරමුණ නිකන් අපෙන් ඈත් වුණා වගේ. ඉස්සෙල්ලා නම් අපි හොඳට ලං වෙලා මේ අරමුණේ ඔක්කොම විස්තර අපිට පෙනුණා. මේකත් දැන් මං කාලයක් කළා. මොන දැන් මට ඒක එච්චර පේන්නේ නැහැ. එයා නිකන් බොඳ වෙලා ගිහිල්ලා. මට නිකන් රේඛා මැකිලා ගිහිල්ලා. මේකේ වර්ණ සටහන් දැන් මට තේරෙන්නේ නැහැ. ඉතින් අපි හිතුවොත් මෙතෙන්දී මේ භාවනාව මගේ දුර්වල වෙලා. නැත්තම් භාවනාව දැන් පිරිහිලා. මං වෙන ගුරුවරෙන් ගාවට යන්න ඕනේ. වෙන තැනකට යන්න ඕනේ කියලා හිතුවොත් එන්නේ ඒ කියන්නේ ඉතින් අපිට සුතමේ ඥානයක් නැහැ. ඉතින් අපි හිතුවොත් මම දැන් මාසයකට කලින් මේක පටන් ගත්තා. එතෙන්දී ඔන්න හොඳට මට මේ දේවල් තේරුණා, නැත්තම් වැටහුණා, පෙනුණා. මම අඛණ්ඩව භාවනා කළා. කාලයක් මේක කරද්දී මෙන්න මේ අරමුණේ යම් යම් වෙනස් වීම් සිද්ධ වුණා. අරමුණ ඔන්න දැන් බොඳ වෙලා යනවා. අරමුණේ රේඛා මැකිලා යනවා. අරමුණේ රස නැති වෙලා යනවා. කියලා තමන්ට තේරෙනවා නම් එහෙනම් අපි නුවණක් ඇති කරගත යුතුයි. මේක මේ අරමුණේම ස්වභාවය දැකලා දැකලා හිතේ සිද්ධ වෙන පරිවර්තනයක්. ඒකමයි බුදුරජාන් වහන්සේ කියන්නේ අර යථා ස්වභාවය කෙනෙකුට වැටහුණා නම්, කෙනෙකුට කෙනටයි හිතට වැටහුණා නම් හිතේ පහළෙනවා නිබ්බිදාවක්. මේ මගේ නෙමෙයි හිතේ. හිතේ නිකන් හේතුඵල ධමයක් වශයෙන් මේ හිතේ පහළෙනවා මේ අරමුණ එපා වෙච්ච ගතියක්. අරමුණේ රස මැකිලා ගිය ගතියක්. අරමුණෙන් දුරස්ත වෙච්ච ස්වභාවයක්. ඈත් වෙච්ච ස්වභාවයක්. ඒතර දැන් අපි නැවතත් කවුරු හරි ගියොත් නැහැ නැහැ එහෙම වෙන්න දෙන්න බා ආයෙ ඔය අරමුණටම දාන්න, ආයෙ ඔකටම දාන්න කියලා ගියොත් ඉතින් වැරදි. එහෙනම් ඒ කියන්නේ අපි දන්නේ නැහැ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපේම හිත කිව්වොත් නැහැ ඔක ආයෙ දාන්න ඕනේ, ඇදෙන්නටම දාන්න ඕනේ කියලා ඒ වැරදි. මොකද දැන් මේ අපි කාලයක් තිස්සේ හොඳට මේ කටයුත්තේ යෙදුණා නම්, අඛණ්ඩව යෙදුණා නම්, අවංකව මේ කටයුත්ත කළා නම් අන්න මේ හිතේ මේ සිද්ධ වෙන පරිවර්තනේ අපිට හඳුනගන්න බැරි වුණොත් අපි හැමදාම එකම තැන කරගෙනව. අවුරුදු ගණන් ඉතින් අපි මේ දේ කරાવી කවදාවත් ඊළඟ පියවරට අපිට යන්න හම්බෙන්නේ නැහැ. නමුත් අපේ කමඨාන සුද්ධ වෙලා තියෙනවා නම් අර වගේ පරිවර්තනයක් අපේ හිතේ සිද්ධ වෙනකොට අන්න අපි ඒක හඳුන ගන්නවා. ඒක තමයි ඒක අතරින් අපිට කමඨාන සාකච්ඡාවෙහිදී ප්‍රයෝජනවත් වෙන්නේ. අපේ මේ හිතේ සිද්ධ වෙන පරිවර්තනය අන්න අපි නොවලහා තවත් කෙනෙක්ට කියනවා. මෙන්න මේ විදිහට බැලුවා. ඉස්සර නම් මම මේක බලද්දි හොඳට මට පෙනුණා. මම භාවනාවත් අඛණ්ඩව කළා. දැන් මම බලද්දි මට මේක එච්චර තේරෙන්නේ නැහැ. දැන් මම බලද්දි මේකේ මට රේඛා වැටහෙන්නේ නැහැ. හිතේ නිකන් ඈතින් තියෙනවා වගේ තේරෙන්නේ. සමස්තයක් වශයෙන් මට පේන්නේ. අරමුණ නිකන් බොඳ වෙලා වගේ තේරෙන්නේ කියලා අන්න අපි මේ දේ මගේ අත්දැකීම මම හෙඩි කරනකොට ඒක මේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම වෙලා ප්‍රායෝගික යෙදিলা මට මේ හිතේ තියෙන මේ ස්වභාවය අන්න හෙඩි කරනකොට අන්න කෙනෙක් හඳුනා ගන්නවා මේ සිතේ දැන් අන්න පරිවර්තනයක් වෙලා. හිතේ යන යම් නිබ්බිදාවක් පහළ වෙලා කලකිරීමක් ඇති වෙලා අවබෝධය මත පදනම් වෙච්ච කලකිරීමක් පහළ වෙලා අන්න ඒ බඳු කලකිරීම අන්න ඒ නිබ්බිදාව අන්න තව වර්ධනය වෙන පැත්තකට තමයි ඊළඟට අපිට යන්න තියෙන්නේ. ඒ කියන්නේ ආයි අර අරමුණට තැබීමක් නෙමෙයි, ඒ වෙනුවට මේ අයින් වෙන්න හදන හිත අයින් වෙන පැත්තටම තමයි යන්න තියෙන්නේ. අන්න ඒ බඳු මට්ටමකදී තමයි දැන් මේ හිත ඒ අරමුණට යන්නෙත් නැහැ, වෙන තැනකට යන්නෙත් නැහැ. එයා අන්න බලනවා එයාටම ආවේනික තැනක්. දැන් මේ එයාට වර්තමාන වශයෙන් යම්සේ අරමුණක් දුන්නා. අතීතයට යන්න දුන්නෙත් නැහැ, අතීතේ ගිහිල්ලා කතන්දර ගොතන්න දුන්නෙත් නැහැ, අනාගත සීනවල අතර මං වෙන්න දුන්නෙත් නැහැ. ඒක තමයි මුලින්ම කරන්නේ. හැබැයි දැන් වර්තමාන අරමුණ දුන්න මුලින් එයාට ඒක තමයි එයාගේ වැඩපළ. ඒක තමයි මූලකමටහ. දැන් ඒකෙත් යම් පරිවර්තනයක් සිද්ධ වෙනවා.
ඒකෙත් දැන් විකාක් මේ සැලවීමක් සිද්ධ වෙලා. ඒකෙත් දැන් හිත දැන් අතහැරගෙන යනවා. ඒකනොත් දැන් හිත අයින් වෙගෙන යනවා. එතකොට පින්වත්නි හිත යන්නේ අතීතයටද? එතකොට හිත යන්නේ අනාගතයටද? දැන් අපි මේ වෙනකොට අතීතයත් අමතක කරලා අනාගතයත් අතහැරලා. දැන් මේ සම්පූර්ණයෙන් වර්තමාන වශයෙන් ජීවත් වෙන සිතක්. එතකොට එයාට දැන් මේ අතීතයක් වැඩකුත් නැහැ අනාගතයක් වැඩකුත් නැහැ. ඒ දෙකම අතහැරලා තමයි දැන් මේ වර්තමානයේ මෙයා කටයුතු කරන්නේ. මේ හිත කටයුතු කරන්නේ. වර්තමාන වශයෙන් පැන නගින අරමුණු වල ස්වභාවය දකින්නේ. ඉතින් එයාට දැන් අතීතයට ගිහිල්ලා වැඩක් නැහැ අනාගතයට ගිහිල්ලා වැඩකුත් නැහැ. මේ වර්තමාන වශයෙන් අල්ලලා දීපු අරමුණක් දැන් එපා වෙගෙන ඉන්නේ. දැන් ඒ අත්තත් නැහැ මේ අත්තත් නැහැ දැන් මේ පය ගහලා හිටිය අත්තත් නැති වෙන ස්වභාවයක් තියෙන්නේ. ඔන්න ඔබඳු ස්වභාවයන් ඔබඳු මට්ටමකදී කෙනෙකුට බයක් පවා ඇති වෙන්න පුළුවන්. මේ තමන්ම කියලා හිතාගෙන හිටිය කය මගේ කියලා හිතාගෙන හිටිය කය ඔන්න දැන් මේ කඩලා යනවා. මෙන්න ඔය කෑලි කැඩලා යනවා. සුණු විසුණු වෙලා යනවා. හැම දකින දකින තැන කැඩලා බිඳලා යනවා. බිඳිලා යනවා. ඊළඟ සමහරකට හිතේ බියක් පවා ඇති වෙන්න පුළුවන්. එපා වෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉන්න හිටින තැන් මේ එපා වෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. ගුරුවරුන් එපා වෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන්වලදී තමයි එකාතකින් අපිට පොඩ්ඩක් කතා කරන්න වෙන්නේ, සාකච්ඡා කරන්න වෙන්නේ. එතෙන්දී අන්න ගුරුවරයෙකුට හඳුනා ගන්න වෙනවා මේ යෝගියාගේ හිතේ සිද්ධ වෙන මේ පරිවර්තනය. එයාට ඉතින් ඇත්තටම කියන්න වෙන්නේ මේක අතහරින්න නැතුව දිගට කරන්න. මොකද මේ ඇවිල්ලා එක්තරා අන්දමක සංක්‍රාන්ති මට්ටමක්. මේක හැමදාම දින මට්ටමක් නෙමෙයි. දැන් අර හිත අතීතය අසුර කරන්නේත් නැහැ අනාගතය අසුර කරන්නේත් නැහැ දැන් මේ වර්තමාන අරමුණත් එපා වෙගෙන යන්නේ දැන් නිකන් අර හිතට යන්නේ නම් නැතුණා වගේ එයා හිතන්ගෙන හිටියේ මේකනම් හරිම හොඳයි කියලා මෙන්න මේක හැබැයි යථා ස්වභාවය හොඳට දැන් තේරෙන්න ගන්නවා තේරෙන පටන් අරගෙන දැන් ඉතින් එයාට ඒකත් නැති වෙගෙන යන්නේ ඉතින් අන්න ඉබඳු මට්ටමකදී තමයි හිත අර කියන අසංහීරං අසංකුප්පං කියලා මෙන්න මේ ගාථාවේ කියන ඒ අමුතුම සමබරතාවයක් මොකක්වත් අල්ලන්නේ නැති ගතියක් මොහකවත් නොබැඳෙන ගතියක් දක්වා අන්නේ ගමන් කරන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ ගාථාවේදී පමණක් නෙමෙයි මුළු සතිපට්ඨාන සූත්‍රයේදීම බුදුරයන් වහන්සේ කුළු ගන්වලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේන හැම කමඨානකදීම බුදුරයන් වහන්සේ මේ தත්වයට හිතපත් වෙනවා කියන එක සඳහන් කරලා තියෙනවා. අපි හිතමු අපි ආනාපාන සතිය ගත්තා කියලා. ආනාපාන සතිය වඩන යෝගාවචරයේ සමාහට ආනාපාන සතිය හරහාම ඒක තියෙන යථා ස්වභාවයක් දකිනවා. එතෙන්දී ආය ආස්වාසය ප්‍රස්වාසයක් මට්ටම නෙමෙයි. ඉන් එහාට ගිහිල්ලා ඒ අපි දීපු නම් ගම්මමත කළා. එතන තියෙන ධාතු ස්වභාවයන් හොඳට දකිනවා නම් එතනත් අන්න මේ කියන පරිවර්තනය සිද්ධ වෙන්න පුළුවන්. ඒ බඳු ස්වභාවයකදී මේකෙත් මේ හටගන්නා ආකාරය මෙතෙන්ද මේ නිරුද්ධ වෙලා යන ස්වභාවය නැති වෙලා යන ස්වභාවය හේතුන් මේකට මුල් වෙන ආකාරය ඒ හේතුනොත් ඇතිලා නැති වෙන යන ආකාරය මේ ආදි වශයෙන් අර නුවණ අවදි වෙන විදිහට මේක කරන්න අන්න බුදුරජාන් වහන්සේ කියනවා අත්තිකායෝතිවා පනස්ස සතිපච්චපට්ඨා යෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා අන්න මේ කටයුත්තේ ප්‍රතිඵලයක් වශයෙන් මේ හිතට සිද්ධ වෙන දේ බුදුරජාණන් වහන්සේ නැවත නැවත පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ කියපු ප්‍රකාශය හැම කමඨහනකටම සාධාරණයි, පොදුයි. එහෙනම් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ විවිධාකාර තැන්වලදී එකම ප්‍රතිඵලය විවිධ අන්දමින් විස්තර කරලා තියෙනවා. ඒතොර දැන් මේ ආනාපාන සතිය ගැන සතිපට්ඨාන සූත්‍රයේදී දැන් මේ විස්තර කරනවා. එතෙන්ද බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් මෙන්න මේ මම ඉන්නවනේ මේ හුදු කයක් තියෙනවා කියලා ඒකත් ගන්නේ ප්‍රයෝජනෙ සලකලා. එහෙමත් බලාගෙන යනකොට ඔන්න තව තවත් හිත දියුණු වෙලා හිතපත් වෙනවා මොකක්වත් අසුරු කරන්න නැති ගතියකට. අනිශ්චිතෝච විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ ඒක කුළු ගන්නලා තියෙනවා. මතක් කරලා තියෙනවා. දැන් අතීතයක් අසුරු කරන්නෙත් නැහැ. අනාගතයක් අසුරු කරන්නෙත් නැහැ. ඒක මේ වෙනකොට කොහොමත් අතහැරිලා හිත තිබුණේ හුදු ආස්වාස ප්‍රසවාසයක. ඒකෙත් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා ඒ නම්ගම් දීමු මට්ටමක නෙමෙයි ඊටත් වඩා සූක්ෂම මට්ටමක ඒකෙත් අර ආදීනව දැකලා මම අර විස්තර කරේ ධාතුන් සම්බන්ධයෙන් ඒ බඳුම ස්වභාවයක් මෙතනත් ඇති වෙලා ඒ හරහා අන්න දැන් ආස්වාද ප්‍රස්වාසයන් මැකිලා ගිහිල්ලා ඒ හරහා දැන් හිතේ දුරස්ත භාවයක් ඇති වෙලා හිත ඒකත් අල්ලන්නේ නැතුව හිත ඉන්න හදනවා නිදහසේ හිත ඉන්න හදනවා කයවත් අල්ලන්නේ නැතුව
හිත ඉන්න හදනවා මොකක්වත් අරමුණු කරන්නේ නැතුව. හිත හැබැයි ඒත් සිහියෙන් තමයි ඉන්නේ. මෙතන මේ සිහි මූර්ජා වෙලා නැත්තම් සිහිය නැති වෙලා ඉන්න ගතියක් නෙමෙයි. ඒ නිසා අපි මේ බඳු තැන්වලදී එක අතකින් කියනවා නම් ඉතින් ගුරු ඇසුරක් ලබන්න වෙනවා. නැත්තම් ඉතින් පාර වර්ධිනවා. අපි හැමදාම එකම තැන කැරේ 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 එකම තැන ඉන්නවා. නමුත් ඉන් එහා පියවරට යන්නේ නැහැ. ඉතින් මේ ක්‍රියාදාමයේ හොඳට නුවණින් කෙනෙක් තේරුම් ගන්නවා නම් තමන්ගේම හිතේ මේ ඇති වෙන පරිවර්තනය කෙනෙක් වටහා ගන්නවා නම් අන්න කෙනෙකුට ටික 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 මේ යන පැත්තට අනුග්‍රහ කරන්න පුළුවන්. මේ හිතේ සිද්ධ වෙන පරිවර්තනයට අනුග්‍රහ කරන්න පුළුවන්. එයා අන්න හිතර දැන් බලෙන් අරමුණට යන්න දෙන්නේ නැහැ, දාන්නේ නැහැ. ඒ වෙනුවට හිතර නිදහස් වෙන්න ඉඩ දෙනවා. හිතර පොඩ්ඩක් අරමුණ ඇසුරු නොකර ඉන්න ඉඩ දෙනවා. හිතර සැහැල්ලුවෙන් ඉන්න ඉඩ දෙනවා. හිතේ කතන්දර ගොතන ගතිය පුළුවන් තරම් අඩු කරගෙන ඉන්න උත්සාහත් වෙනවා. ඒ කියන්නේ අතීතයේ මතක් කර කර ආයි කතන්දර ගොතන්න ගියොත් දැන් මේ හිතට හානි කරයි. අනාගතය සම්බන්ධයෙන් සීනමාමවා තව තව ඉන්න හිටියොත් දැන් මේ හැදෙන හිතට හානි කරයි. වර්තමාන අරමුණෙත් නැවත නැවත බලෙන් ගිහිලා නැවත නැවත මේ හිත එතනම උලන්න ගියොත් ඒකත් හානි කරයි. එච්චරකින් අපි මේක තේරුම් ගන්න ඕනේ. අපිම එක අතකින් එක්ක ගුරුවරයකින් දැනගෙන විස්තර හරහා තේරුම් අරගෙන අපි කටයුතු කරන්න ඕනේ. දැන් මේ හිතේ එන වෙන පරිවර්තනය. ඒබඳු හිතක් එහෙමනම් අපි අනුග්‍රහ කරන්න තියෙන්නේ මොකක්වත් ඇසුරු නොකරන ස්වාධීනත්වයක් දක්වා. මොකක්වත් අල්ලගන්නේ නැති, මොකක්වත් උපාදාන කරන්නේ නැති අර බුදුරජාණන් වහන්සේ කියන ඒබඳු අනිශ්චිත ස්වභාවයක් දක්වා තමයි යන්න අනුග්‍රහ කරන්න වෙන්නේ. ඒ හිත මුලදී ඒ බඳු ස්වභාවයක පවා දිගට ඉන්නේ නැහැ. ඒ බඳු ස්වභාවයක පවා සමානවට ඔන්න විනාඩි 5යි 10යි ඉන්නේ. නමුත් අපේ අර නැවත නැවත ක්‍රියාත්මක වීම හරහා නැවත නැවත භාවනාවේ යෙදීම හරහා අපිත් ඒ අනිශ්චිත ස්වභාවයට වටිනකමක් දීලා තියෙනවා නම් අපි ඒක නිවැරදිව හඳුනගෙන තියෙනවා නම් අන්න අපිට පුළුවන් ඒ தත්වය පොඩ්ඩක් වර්ධනය කරන්න. විනාඩි 10 තිබුණ එක ඔන්න විනාඩි 15 වෙනවා. විනාඩි 15 තිබිච්ච එක ඔන්න විනාඩි 20 වෙනවා. විනාඩි 20 තිබිච්ච එක ඔන්න විනාඩි 25 වෙනවා. 25 ඔන්න 30 වෙනවා. මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව මේ හිතේ අන්න ස්වාධීනව ඉන්න ගතියක්. මොකක්වත් අල්ලන්නේ නැතුව ඉන්න ගතියක්. මොකක්වත් උපාදාන කරන්නේ නැතුව ඉන්න ගතියක්. තනියෙන් ඉන්න ගතියක්. හුදකලාව ඉන්න ගතියක්. සැහැල්ලුවෙන් ඉන්න ගතියක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ ගාථාවේදී ඊළඟ ලස්සන වාක්‍ය තමයි තං විද්වා මනුබ්‍රෝහේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ தත්වය තේරුම් ගත්ත නුවණැත්ත මෙන්න මේ தත්වය මත පදනම් කරගෙන තව දියුණු වෙනවා. දැන් මේකත් නේ හදාගත්තේ මේ ඒකල්ලගෙන බදාගෙන ඉන්න නෙමෙයි. ඒක හදාගත්තේ තව වැඩක් ගන්න. මෙබඳු මට්ටමකුත් ඔන්න හදාගෙන ඒක පාවිච්චි කරනවා තවත් දියුණු වෙන්න. ඒක පාවිච්චි කරනවා තවත් මේ හිත පිරිසුදු කරගන්න. දැන් එකතකින් බැලුවාම බුදුරජාන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙන්නේ මේ ගොරෝසු තැන ඉඳන් සූක්ෂම තැනකට යන්න. ඒ සූක්ෂම තැනට ආවට පස්සේ ඊට වඩා සූක්ෂම තැනකට යනවා මේ තියෙන තැන ගොරෝසු කියලා ගොරෝසුයි කියලා තේරුම් අරගෙන. ඊළඟ තැනට ආවට පස්සේ එතන තියෙන ගොරෝසු බව දැකලා ඊට වඩා සූක්ෂම තැනකට යනවා. මෙන්න මේ වගේ පුදුමාකාර ක්‍රමානුකූල ප්‍රතිපදාවක් බුදුරයන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා. ඒ හැම එකක්ම අල්ලගන්නේ ඒ වෙලාවේදී ප්‍රයෝජනෙයි සලකලා. දැන් පින්වත්නි අපි ගයක් හදන්න අපි මුලින්ම ඔන්න පලංචියක් බඳ ගන්නවා. දැන් පලංචියේ ඉඳගෙන ඔන්න දැන් අපි ගේ හදාගෙන යනවා. අපි හිතමු අපි ගේ හදලා ඉවරනාට පස්සේ පලංචියේ පදිංචි වුණොත් දැන් ඔන්න මොකද්ද පැටලිලක් තියෙන්නේ. අපි මේ ගේ හැදුවා ගේ දැන් හැදිලා තියෙනවා අපිට දැන් පලංචිය ගලවලා දාන්න හිතෙන්නේ නැහැ. අපි හිතනවා මේ මෙච්චර මේ අමාරුවෙන් පලංචියක් පාවිච්චි කර හැදුවා මේකමයි මට ප්‍රයෝජනවත් උනේ මේ ගේ හදාගන්න. ඉතින් අපරාදෙනේ මේ පලංචිය නිකන් කෘතගුණ සැලකීමක් වශයෙන් මේ පලංචියක් තියෙද්දෙන් දැන් මෙහෙ කළොත් මොකද වෙන්නේ? ඉතින් අන්න ඒ වගේ තමයි දැන් මේ අපි කායනුපසනාව පාවිච්චි කළා. කායනුපසනාව පාවිච්චි වීම හරහා හිත දැන් නිදහස් වුණා. හැබැයි ඉතින් අපිට නිකන් හිතට මොකද්ද වගේ අර අරමුණ අත්හැරලා දාන්න. පලංචිය ගලවලා දාන්න අපිට හිතෙන්නේ නැහැ. ඔන්න තමයි අපිට වරදින්නේ.
එහෙනම් ඉතින් අපි තේරුම් ගන්න ඕනේ පලංචියේ ප්‍රයෝජනවත් වුණා, පලංචියේ ප්‍රයෝජනේ ගත්තා. හැබැයි දැන් ඊට වඩා වටින තැනක් හැදිලා තියෙන්නේ. ඊට වඩා බොහොම සුඛෝපභෝගී තැනක් හැදිලා තියෙන්නේ. ආරක්ෂිත තැනක් හැදිලා තියෙන්නේ. එහෙමනම් අන්න දැන් පලංචිය ගලවලා දාලා පලංචියේ පදිංචි වෙන්නේ නැතුව හදාගත්ත ගෙදෙට්ට යන්නයි තියෙන්නේ. හදාගත්ත ගේ දැන් අන්න තහවුරු කරගන්නවා. ඒක ශක්තිමත් කරගන්නවා. අන්නේ බඳු ක්‍රියාවක් තමයි මෙතනත් වෙන්නේ. ඒ නිසා කය අනුපස්සනාව හරහා කයත් අතහැරෙන තැනක්. කයත් අල්ලගන්නේ නැති තැනක්. වේදනානුපස්සනාව හරහා වේදනාවත් අල්ලන්නේ නැති තැනක්. චිත්තානුපස්සනාව හරහා හිතේ පහළ වෙන ඒබඳු ඇලිච්ච බැඳිච්ච සිතුවිලිවත් අල්ලන්නේ නැති තැනක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. එකතකින් බැලුවහම මේ බුදුරජාන් වහන්සේ පෙන්වන දහම මහ පුදුමාකාර සුන්දරත්වයක් තියෙනවා. පටන් ගන්න එක තැනකින් හැබැයි ඒකේ ප්‍රතිඵලය තව තැනක්. ඒ ප්‍රතිඵලය ගන්න විදිහක් නැහැ, ප්‍රතිඵලය තුන ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ ප්‍රතිඵලයට පැමිණෙන්න ප්‍රයෝගී වෙච්ච දේම අතහැරලා දාන තාක්. අපි පින්වත්නි ඉනිමගක් නගිනකොට ඉනිමගේ ඊළඟ පියවරට යන්න විදිහක් නැහැ. අපිටම ඒ පියවරට එන්න ප්‍රයෝගී වෙච්ච කලින් පියවර අතහැරලා දාන තාක්. ඊළඟ පියවරට යන්න විදිහක් නැහැ මේ දැන් අල්ලන් ඉන්න එක අතහැරියේ නැත්තම්. ඔන්න ඔය වගේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තමයි අපිට මේ භාවනාවේ තියෙන්නේ. ඒ ඊළඟ පියවරට යන්න නම් දැන් මේ තියෙන පියවර අතහැර තමයි යන්න තියෙන්නේ. හැබැයි ඒ අතහරින්නත් අපිට උමනා වෙලාට බෑ. ඒක අතහැරෙන බව Taman තේරුම් ගන්න ඕනේ. දැන් අලුත් තැනක් ඔන්න හම්බුණා. අලුත් ස්වභාවයට හිතපත් වුණා. මේක අර කලින් එකට වඩා හොඳයි. කලින් එකට වඩා මේකේ ඇලිච්ච ගතිය අඩුයි. කලින් එකට වඩා මේකේ නුවණ මත පිහිටලපු ස්වභාවයක් තියෙනවා. මෝහය අඩු ගතියක් තියෙනවා කියලා අන්න යමක් තේරුම් අරගෙන තමයි අර කලින් ඒ සඳහා ප්‍රයෝගී කරගත්ත දේම අතහැරලා දාන්න වෙන්නේ. මෙන්න මේ බඳු ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ බඳු තත්ත්වයක් මත මේ මොකක්වත් අල්ලපු නැති මත් තත්ත්වයක් මත පිහිටලා කටයුතු කරන්න තමයි එතකොට මේ ගාථාවදී උපදෙස් දෙන්නේ. ඒ ඉබඳු තත්ත්වයක් විස්තර කරන ආකාරය තමයි මේ ගාථාවේදී අසංහීරං අසංකුප්පං කියලා කියන්නේ. අද එක අතින් කියනනම් සතිපට්ඨානයේදී අනිශ්චිතයි කියලා කියන එකම මෙතෙන්දී යන අසංහීරං අසංකුප්පං කියන වචන දෙකකින් විස්තර කරලා තියෙනවා. මෙතෙන්දී අපි එහෙන් දකින රූපවලට, කනෙන් අහන ශබ්දවලට, එහෙම නැත්නම් නාසයෙන් දැනෙන ගඳ සුවඳවලට, දිවෙන් දැනෙන ස්පර්ශයන්ට, කයට දැනෙන ස්පර්ශයන්ට, නේ දිවෙන් දැනෙන රසයන්ට, කයට දැනෙන ස්පර්ශයන්ට, හිතට එන අරමුණු වලට ඇද ගන්න යන්නේ නැහැ. ඒකට ඇදිලා යන්නේ නැහැ. ඒ වගේම මේක එක ගැටෙන්න යන්නෙත් නැහැ. ඒබඳු අර්ථයකින් මේක විස්තර කරලා තියෙනවා. ඉතින් ඒබඳු තත්වයක් හිතේ ඇති කරගන්න තමයි අර මං කිව්වා වගේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒ ක්‍රමානුකූල ප්‍රතිපදාව යනකොට තමයි මේ බඳු හැකියාවක් අපේ හිතේ හටගන්නේ. ඒ හැකියාවත් හට අරගෙන මේ ගාථාවේදී ඊළඟට කියන්නේ මොකද්ද? තං විද්වා මනුබ්‍රෝහේ. මෙන්න මේ හැකියාව හඳුනගන්න වෙනවා ප්‍රඥාවන්තව. මේ හැකියාව හඳුනගන්න වෙනවා නුවණක්කාර විදිහට. හඳුනගෙන අන්න ඒක මත පිහිටලා තමයි තව තව ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් අපි මේ පාර සුද්ධ කරගෙන මේ කමඨහන පිරිසුදු කරගෙන යන්න පුළුවන් නම් අපිට අන්න බුදුරයන් වහන්සේ පාර කියලා තියෙනවා. ඉතින් අපි මේ පාරේ යනකොට ඒ සලගුණ අපි හඳුනගන්නේ නැත්තම් ඉතින් එකතකින් අපි අතරමං වෙනවා. අපිට සිතියම් පොතක් හම් වෙලා ඒ සිතියම් පොත හොඳට අපි අධ්‍යයනය කරලා තියෙනවා නම් එහෙනම් අපි ප්‍රායෝගිකව මේ සිතියමේ තියෙන විදිහට අපි ඇත්තටම පාරේ යනකොට මේ සමහර වෙලාවට මේ සිතියමේ තියෙන ලකුණු නෙමෙයි ඉතින් එතන තියෙන්නේ. අපි හිතමු සිතියමේ තියෙන්නේ මේ චෛත්‍යයක් ඇඳලා. ඉතින් එතන ගිහිල්ලා බලනවම තාප්පයක් පේන්නේ. බැලුවම හැබැයි තාප්පය ඇතුලේ චෛත්‍යයක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මේ සිතියමේ තියෙන දේ ප්‍රායෝගිකව හඳුනගන්න අපි දක්ෂ වෙන්න වෙනවා. සමහරවිට පොඩ්ඩක් එහාට ගියේ ගිනින් එක්කෙනෙක්ගෙන් අහන්න වෙනවා. අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාන් වහන්සේ හැකිතාක් මේ දේවල් පැහැදිලි කරලා තියෙනවා. හැකිතාක් මේ දේවල් සරල කරලා විස්තර කරලා තියෙනවා. අපිත් මේ පාරේ ප්‍රායෝගිකව පුහුණු වෙනකොට මේ බුද්ධ වචනයට මේක කොහොමද සංසන්දනය කරගන්නේ, ගලපගන්නේ, මේ ඉන්න තැන කොහොමද මම හඳුනගන්නේ කියලා ඉතින් අපි පොඩ්ඩක් විමසලා බලන්න අවශ්‍ය වෙනවා. ඒක තමයි ඉතින් සුතමේ ඥානයක්, ධර්ම සාකච්ඡාවක් අවශ්‍ය වෙන්නේ.
ඒවත් ප්‍රාය මේ යොදාගෙන තමයි අපිට එතකොට සැක හැරගෙන මේ පාරේ දිගට යන්න හම් වෙන්නේ. ඉතින් ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවත් යම් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.